Pick one. Check. හරි දැන් එන ළමයි පාඩමට හරි කතා වනාත්තල පාඩමට එන්න. දැන් අද අපිට කතා කරන්න දෙන්නේ මේ පාඩමේ අන්තිම කොටස. ඇත්තරම මේක වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉවර වෙනවා, ඉතාලම කෙටි කොටසක්. ඊට පස්සේ අපිට අද ප්‍රශ්න පොතට යන්න පුළුවන්. ප්‍රශ්න පොතේ ඇස කන කියන කොටස රයිට් වැඩේට යම් මිස් වෙන. දැන් අහගන්න කතා වනාත්තන්. දැන් ඒ දැන් මොකද්ද මේ මිශ්‍රණයක් කියලා කියන්නේ? දැන් අපි ඉගෙන ගත්ත ගිය සතියේ සංශුද්ධ ද්‍රව්‍ය, හරිද? ඔබට මතක ඇති අපි සංශුද්ධ ද්‍රව්‍ය ගැන කතා කරා. සංශුද්ධ ද්‍රව්‍ය හැදෙලා තියෙන සංඝටක කීයකින්? සංශුද්ධ ද්‍රව්‍යයක් හැදෙන සංඝටක කීයකින්? එකයි. සංශුද්ධ ද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. සමහර ඒවට අපි කියනවා මොනවද? මූල ද්‍රව්‍ය. සමහර අපි ඒවට අපි කියනවා සංයෝග. තර මේවා මේ මූල ද්‍රව්‍යයක් තනියෙන් ගත්තොත් සංශුද්ධ ද්‍රව්‍යයක්, සංයෝගයක් තනියෙන් ගත්තොත් සංශුද්ධ ද්‍රව්‍යයක්. හැබැයි මූල ද්‍රව්‍ය දෙකක් එකට මිශ්‍ර වුණොත් ඒක මිශ්‍රණයක්. මූල ද්‍රව්‍ය තුන හතරක් එකට මිශ්‍ර වුණොත් ඒක මිශ්‍රණයක්. සංයෝග දෙක තුනක් එකට මිශ්‍ර වුණොත් ඒක මිශ්‍රණයක්. දැන් පොඩි උදාහරණයක් විදිහට ගත්තොත් විද්‍යාගාරයේ තියෙනවා කොපර් සල්ෆේට්. අහලා තියෙන්නේ කොපර් සල්ෆේට්. මේ තියෙන්නේ මේ පල්මානික්කම් කියලා කියන්නේ නිල් පාට කුඩු ජාතියක් කොපර් සල්ෆේට්. ඒ වගේම විද්‍යාගාරයේ තියෙනවා නැප්තලී, නැත්නම් කපුරු කියන්නේ අපි කපුරු බෝල කියන්නේ ඒවා. ඉතින් අපි ඒක සංයෝග දෙකක්. අපිට ඒ දෙක හොඳට එකට කොටලා මිශ්‍ර කරොත් අපිට ලැබෙන්නේ මොකද්ද? මිශ්‍රණයක්. මිශ්‍රණයක්. ලුණු ටික, ලුණු කියන්නේ සංයෝගයක්. සෝඩියම් ක්ලෝරයිඩ්. අපි හැමෝම දන්නවා ලුණු වලට කියන්නේ මොකද්ද? පොඩි පන්තිවල ඉගෙන ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ලුණු ටිකක් අරගෙන වතුරෙදිය කරනවා. ලුණු ටිකක් අරගෙන වතුරෙදිය කරනවා. එතකොට ඔයාලට ලැබෙන්නේ මොකද්ද? මෙන්න ලුණු මේ. ලක් ලුණු. ලුණු ටිකක් ගත්ත වතුර දිය කරා. එතකොට ඔයාට ලැබෙන්නේ මොකක්ද? මොකද්ද ලැබෙන්නේ? මිශ්‍රණයක්. මිශ්‍රණයක් ඇයි? ලුණු කියන්නේ එක සංඝටකයක්, ජලය කියන්නේ තවත් සංඝටකයක්. මේ දෙක එකට මිශ්‍ර කරාම අපි ඒකට කියන්නේ මොකද්ද? මිශ්‍රණයක්. එහෙනම් ළමයි මිශ්‍රණයක් නිර්මාණය වෙන්නේ සංයුක්ත ද්‍රව්‍ය අඩුම තරමේ කීයකින්ද? අඩුම තරමේ දෙකක්. හෝ ඊට වඩා වැඩි ගන්නක එකතුකට අපි කියනවා මොකද්ද? මිශ්‍රණයක්. මොකද එහෙනම් මිශ්‍රණයක් කියන්නේ සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක එකතුකට අපි කියනවා මොකද්ද? මිශ්‍රණයක්. මේ අවට ලෝකේ, මේ අවට දැන් මේ අපි ගමු අපි පන්ති කාමරේ, මේ අවට වැඩිපුරම තියෙන්නේ සංශුද්ධ ද්‍රව්‍යද මිශ්‍රණද? මිශ්‍රණ. දැන් ඔයාගේ ඇඟේ වදින වාතය මොකද්ද? එක සංඝටකයද සංඝටක කීපයක්ද? කීපයක්. මිශ්‍රණය. මොනවද මේ ඇඟේ වදින වාතයේ තියෙන වැඩිපුරම තියෙන සංඝටකය මොකද්ද? ඔයාගේ ඇඟේ මේ වදින වාතය, මේ වදින්නේ වාතය මොනවද වැඩිපුරම තියෙන්නේ? ආ මොනවද මේවා? යකෝ වාත හතේ උගන්නන්නේ. මේ වාතයේ ඇගේ වදින වාතයේ වැඩිපුරම තියෙන මොනවද? නයිට්‍රජන් 78ක් තියෙනවා. නයිට්‍රජන් දෙකට තියෙන්නේ කවුද? ඔක්සිජන් 26.96ක් තියෙනවා. තුන්ට තියෙනවා 0.09 ආගන්. මිශ්‍රණයක් මේක. මිශ්‍රණයක්. අන්න අර ටැප් එක ඇරියා වෙනවා වතුර. තනිකර වතුර දෙන්නේ නෑ. මිශ්‍රණයක්. ඒක මේ ක්ලෝරින් දිය රත් වෙපු ගමන් එනවා. ලවණ වර්ග දිය වෙලා තියෙනවා. ලිංග ජලය. මොකද කියන්නේ? මිශ්‍රණයක්. මිශ්‍රණයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මුහුදු ජලය. මුහුදු ජලය කියන්නේ තනිකර එක සංඝටකයක්ද? නෑ. වතුරයි ලවණ වර්ග රාශියක් දිය වෙලා තියෙන මිශ්‍රණයක්. ඔයා අවුරුද්දට කන ඇති කේක් එක සංඝටකයක්ද? ගොඩක්ද? ගොඩක්. මිශ්‍රණයක්. මේ ගෙදර ගාලා තියෙන තීන්ත එක සංඝටකයක්ද? සංඝටක ගොඩක එකතුවක්ද? ගොඩක එකතුවක්. මිශ්‍රණයක්. ඔයා බොනවා නෙක්ටෝ එකක්. නෙක්ටෝ පිල දෙනවනේ රතු රතු පාට. එක සංඝටකයක්ද? සංඝටක කීපයක්ද? කීපයක්. ඇතර මේකේ ඔයා හිතන්නේ ඒකේ ඩයි වර්ග 3ද 4ද එකට මික්ස් කරලා තමයි හදන්නේ නෙක්ට එක. එක ඩයි වර්ගයක් නෙවෙයි, ඩයි වර්ග 3ක් හෝ 4ක් මට මතක විදියට එකට මික්ස් කරලා ඔගේ නිල් පාටක් තියෙනවා. මැජෙන්ටා කලර් එකකුත් එක එක වර්ග වර්ග පාට 3ක් එකට මික්ස් කරලා ඔගේ ඩයි එක හදා. ඒ ඔක්කොම මොනවද? මිශ්‍රණ. හරි? පැහැදිලි නේද? ඊළඟට අපි ගත්තොත් එහෙම ලංකාවේ තියෙනවා ඛනිජ වැලි. ලංකාවේ තියෙන පුල් මුඩේ කියන වෙරළ තීරයේ ඛනිජ වැලි තියෙනවා. මොකද කියන්නේ? මිශ්‍රණයක්. ඒකේ තියෙනවා විවිධ වර්ගයේ ඛනිජ වැලි. වර්ග මිශ්‍රණයක්. ඉතින් ඔන්න අපි ගත්තොත් මේ ආව දැන් මගේ ෂර්ට් එක මොකද්ද? මිශ්‍රණයක්. ඔබේ දැන් එක සංඝටකයෙන් ඇදලාද නැහැ. මේ ආවට තියෙන්නේ වැඩිපුරම මොනවද තියෙන්නේ? මිශ්‍රණ. ඊළඟට අපි ගත්තොත් එහෙම පස
පස කියන්නේ එක සංඝටකයක්ද සංඝටක ගොඩක්ද? සංඝටක ගොඩක්. පසේ තියෙන ප්‍රධාන සංඝටක මොනවද? හතේදී උගන්වන්න. ප්‍රධාන ඛනිජ සංඝටක දෙක වැලි මැටි. වැලි මැටි. ඊට අමතරව කාබනික සංයෝග විදිහට තියෙනවා විද්‍යාගයේ ශාඛා හා සත්ව කොටස්. හරි. ඉතින් මිශ්‍රණ මේ අවට ගොඩාම තියෙන මිශ්‍රණ. හැබැයි ළමයි මේ ආන්න. අපිට විවිධ අවස්ථාවලදී මේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරගන්න ඕන වෙනවා. අපිට ප්‍රයෝජනවත් දේවල් කරගන්න මිශ්‍රණ වලින් සංඝටක මොකක් කරගන්න වෙනවද? වෙන් කරගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා කොරෝනා කාලේදී. කොරෝනා නෙවෙයි දැනුත් ඕනේ. කොරෝනා කාලේ මිනිස්සුන්ට ඔක්සිජන් මිනිස්සුන්ගේ ඔක්සිජන් ලෙවල් එක බහින්න ගත්තා. තාමත් ඇති ගෙදරගෙන ආපු ඔක්සිජන් මීටරේ. තමයි ඔයගොල්ලෝගේ වලත් ඇති. ඔක්සිජන් මීටරයක් කියලා එකක් තිබුණා. ඒ ඔක්සිජන් මීටරේ මේ ඇඟිල්ලට හයි කරාම ඒ මීටරෙන් කියනවා අපේ ඇඟේ තිබුණ ඔක්සිජන් ලෙවල් එක. ඒක මොකුත් නැහැ. මේ ඇඟිල්ලට ක්ලිප් කරන්න තියෙන්නේ. ක්ලිප් කරගාම පොඩි ගාන රුපියල් 2000 ගානක් වගේ වෙන්නේ ඔක්සිජන් මීටරේ. දැන් ඔයයන් තමයි ලොකු ගානක් කියලා හිතන්න එපා. ඔක්සිජන් මීටරේ මේ පොඩි තාමත් ඇති අපේ ගෙදර. හරිද? දැන් මම ඔක්සිජන් ලෙවල් එක අඩුයි නම් කියනවා. ඒතොර වහාම 190 ගානකට අපි නම් තිබුණ 98ක්ද කොහෙද? ඒක ගොඩාක් අඩු වුණොත් ටක් ගාලා ගිහිල්ලා ඔක්සිජන් දෙන්න ඕන. එතකොට ඔබට මතක ඇති ඉන්දියාවේ එහෙම අර ඔක්සිජන් ටැංකිය වලට ගහ ගන්නවා මිනිස්සු. අපේ අම්මා මැරෙන්න යනවා මට ඔක්සිජන් ටැංකියක් දෙන්න ඕන කියලා කෑ ගහපු එවුන් පෙන්නවා. ලංකාවෙත් ඒ වගේ ඔක්සිජන් ටැංකිය ගෙනල්ලා ගෙවල්ලා අහංගකින් තියාගෙන හිටියා. මේ කොරෝනා හැදිලා ඔක්සිජන් ලෙවල් එක බහිනකොට දෙන්න. කොහෙන්ද ඔක්සිජන් ගන්නෙ? කොහෙන්ද ගන්න ඔක්සිජන් ওই ටැංකිය වලට පුරවන්න කොහෙන්ද ගන්න? හදනවද? ඔක්සිජන් කොහේ හරි හදනවද? නෑ. මේ වායු ගෝලින් ගන්න. මේ ඔයාගේ අපේ ඇඟේ වදින දැනුත් තියෙන මේ ඔක්සිජන් ටික ඔයාලට පුළුවන්ද මේ ඔක්සිජන් ටික වෙන් කරලා මෙහෙම ගන්න වෙන් කර ගන්න පුළුවන්? බෑ. හැබැයි ක්‍රමයක් තියෙනවා. භාගික ආසෝනී කියලා ක්‍රමයක් තියෙනවා. ඒකෙන් මේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ටික වෙන් කරත හැකි. මිශ්‍රණයෙන් සංඝටකයක් වෙන් කරත හැකි. වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ටික වෙන් කරත හැකි. ලෝකයේ තියෙන මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් තමයි ඇමෝනියා නිෂ්පාදනය. ඇමෝනියා දන්න නයිට්‍රජන් ගන්න කොහෙන්ද? වායු ගෝලයේ. මේ වායු ගෝලයේ ආගේ ඇඟේ වදින වාතයෙන් නයිට්‍රජන් ටික වෙන් කරනවා. ඔක්සිජන් ටික වෙන් කරනවා. ඊළඟට අපිට ප්‍රයෝජනවත් දෙයක් තමයි මෙන්න බඩු මොනවද? ලුණු. හරිද? කොච්චර ඕනද ලුණු? හැමෝම හැම දවසම චුට්ටි චුට්ටි හරි ලුණු දානවනේ. මේක ලොකු බිස්නස් එකක්. එතකොට මේ ලුණු කොහෙන්ද? වතුර එකේ තියෙන. හරි. ඒකේ වතුර. හරි. ආගන්න ලුණු කොහෙන්ද වෙන් කරගන්නේ? කොහෙන්ද ලුණු ගන්නෙ? මොකදේ? මුහුදු ජලයේ ලුණු දිය වෙලා තියෙනවා. වතුර වාෂ්ප කරලා ලුණු වෙන් කරගන්නවා. ඊට පස්සේ බොරතෙල් අහලා තියෙනවනේ අපි හැමෝම පොඩි පන්තිවල අහලා තියෙනවා බොරතෙල්. කොහෙද ලංකාවේ තියෙනවද බොරතෙල්? ලංකාවේ තියෙනවයි කියලා තාම හොයන අවුරුදු 30කට 30ක් 40ක් 30 හොයනවා. තාම හොයනවා. තාම අඹුට නැහැ. හරිද? කවුද හොයන්නේ? විවිධ සමාගම් ඇවිල්ලා හොයනවා. මේ දවස්වල ඉන්දියානු සමාගමක් ඇවිල්ලා හොයනවා බොරතෙල්. මන්නාරම් ද්‍රෝණියේ බොරතෙල් තියෙනවයි කියලා. තාම හම්බුනේ නැහැ. අවුරුදු 30ක් හෝ 40කට කිට්ටු වෙන්න දැන් හොයනවා. තාම නැහැ හම්බුනේ. හැබැයි මැද පෙරදිග රටවල්වල ඔයගොල්ලෝ දන්නවා බොරතෙල් තියෙනවා. බොරතෙල් කියන්නේ කළුම කළු උකුම උකු ඝනම ඝන ද්‍රවයක්. යා තාර වගේ ද්‍රවයක් බොරතෙල්. ඒතර මේ බොරතෙල් අපි අරගෙන බොරතෙල් වල තමයි ළමයි ඔක් මෙයා ගන්න. මේ බොරතෙල් වල තමයි අපේ පෙට්‍රල් ටික තියෙන්නේ, ඩීසල් ටික තියෙන්නේ, ග්‍රීස් ටික තියෙන්නේ, තාර ටික තියෙන්නේ, ඉන්කා තෙල් තියෙන්නේ. ඔය නැප්තා කියලා වර්ගයක් තියෙනවා. බොරතෙල් වල තමයි මේ ටික ඔක්කොම මික්ස් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පෙට්‍රල් කොහෙන්ද ගන්න? කෙලින්ම පොළොවේ තියනවද? මේ මම ඈරුවා පෙට්‍රල් තියනවද? නැහැ. පොළොවේ ඈරුවා මොනවද තියෙන්නේ? බොරතෙල්. බොරතෙල් අරගෙන ඒකෙන් ඒකේ තියනවා ඒ බොරතෙල් වල දිය වෙලා තියනවා මොනවද? ඒක මිශ්‍රණයක්. ඒ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඔක්කොම තියෙන එකේ. එතකොට ඒක එළියට අරගෙන වෙන් කරනවා. එහෙනම් මට කියන්න අපිට එදින්දා ජීවිතයේදී මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන එක වැදගත්ද නැද්ද? පට්ට වැදගත්. ඔක්සිජන් ටික වෙන් කරගන්න ඕනේ. නයිට්‍රජන් ටික වෙන් කරගන්න ඕනේ. ඩීසල් ටික වෙන් කරගන්න ඕනේ. මේ හැම එකම කරන්නේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කළා. හරි. ඉතින් අපි උතන දාලා තියෙනවා මට ටියුට් එක. මම ගවත්ත තියෙනවා. මේ ටියුට් එකේ තියෙනවා මෙහෙම. මිශ්‍රණ අද ලේසින් ඉවර කරන්න පුළුවන්. මේ බලන්න. ආගන්න ඈ. සාගර ජලය පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. එම ජලයට අමතරව විවිධ ලවණ වර්ගද විවිධ වායු වර්ගද සාගර ජලයේ දිය වෙලා තියෙනවා. එනම් සංඝටක කීපයක් ඇත. එතකොට සාගර ජලය කියන්නේ මොකක්ද එනවා? මිශ්‍රණයක්. හරිද? මේ නිසා සාගර ජලයේ මිශ්‍රණයකි. අප පරිසරයේ අපට ස්වභාවික පරිසරය තුළ බොහෝ විට හමු වන මේ සංසුද්ධ ද්‍රව්‍ය නෝ මිශ්‍රණයි. මේ අවට පරිසරයේ වැඩිපුරම තියෙන මිශ්‍රණ. හරිද? අප අවට ඇති වාතය, පස, ගංගා ජලය, පාෂාණ මේ ඔක්කොම මිශ්‍රණ. අප ආහාරයට ගන්නා යෝගට්, අයිස්ක්‍රීම්, පළතුරු සලාද කියන ෆෘට් සලාඩ් මේ ඔක්කොම. ඊට පස්සේ තේ, කෝපි, සිසිල් බීම වැඩි පාන වර්ගද ඔක්කොම මොනවද? මිශ්‍රණ. දැන් හොඳ ළමයි වගේ කියන මිශ්‍රණයක් කියන්නේ මොකද්ද? මේ දැන් මං කියලා දුන්න පටන් සංශුද්ධ ද්‍රව්‍ය
දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක එකතුවක් මොකද්ද? මිශ්‍රණ. මිශ්‍රණ. ලියන්න. සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක ගණනක් එකතු වීමෙන් මිශ්‍රණ සෑදේ. සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් මිශ්‍රණ සෑදේ. සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් මිශ්‍රණ සෑදේ. සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් මිශ්‍රණ සෑදේ. මිශ්‍රණ සෑදේ. සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් මිශ්‍රණ සෑදේ. මිශ්‍රණයේ ඇති සංයුක්ත ද්‍රව්‍ය. ඒ මිශ්‍රණය හදන්න දායක වන සංයුක්ත ද්‍රව්‍ය වලට අපි කියනවා ඒ මිශ්‍රණයේ සංඝටක කියලා. යම්කිසි මිශ්‍රණයක් හැදෙන සංයුක්ත ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙනවානේ. එතකොට ඒ එකතු වෙන සංයුක්ත ද්‍රව්‍ය වලට අපි කියන්නේ සංඝටක කියලා. සංඝටක. 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 හරියන අපේ ළමයි නැහැ, ඕන්න නැහැ. උතර වගුවක් තියෙනවා, වගුවෙම ගමු අපි වැඩේ. ඕන වගුවක් දාලා තියෙනවා. මේ වගුවේ තියෙනවා ළමයි මොනවද? මෙන්න මෙහෙම. මේ බලන්න. එක එක මිශ්‍රණවල සංඝටකය. දැන් වාතය කියන්නේ මිශ්‍රණයක්. එතකොට මේ මිශ්‍රණය හැදිලා තියෙන සංඝටක මොනවද? නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප. ඊට පස්සේ සාගර ජලය. සාගර ජලය කියන්නේ මිශ්‍රණයක්. ඒක ඇදලා තියෙන සංඝටක ජලය, ලවණ, ද්‍රාව්‍ය, ඔක්සිජන් ද්‍රාව්‍ය, කාබන් ඩයොක්සයිඩ්. කේක් කියන්නේ මිශ්‍රණයක්. ඒක කේක් හදන සීනි පිටිලා කලරින් වගේ දේවල් ගන්නවා. බොරතෙල්. මේ දැන් කිව්වා මිශ්‍රණයක්. බොරතෙල් හැදලා, බොරතෙල් වල මොනවද තියෙන්නේ? ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, තාර, ග්‍රීස්, ඉන්කා තෙල්, නැප්තා ගොඩාක් තියෙනවා තව. අර කීපේ දාලා තියෙන. හරි, එහෙනම් අපි එක 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 මිශ්‍රණයේ සංඝටක ටික වෙන වෙනම කමාද දා ලියාගන්න. වාතයේ සංඝටක. සාගරය කියන්නේ මිශ්‍රණයක්. ඒකේ සංඝටක වාතය කියන්නේ මිශ්‍රණයක්. ඒකේ තියෙන සංඝටක ටික තමයි මේ තියෙන්නේ. සාගර ජලය කියන්නේ මිශ්‍රණයක්. ඒකේ තියෙන සංඝටක ටික තමයි ඔය තියෙන්නේ. ටිකක් ඈ, තව ගොඩක් තියෙනවා. ඔය ටිකයි දාලා තියෙන්නේ.
හරිනේ සංඝටක. දැන් මෙහෙම දෙයකුත් තියෙනවා. අහගන්න. මිශ්‍රණ එක සංඝටක ළමයි සරල භෞතික ක්‍රමවලින් වෙන් කරන්න පුළුවන්. මේක ඉතාම වැදගත් සංකල්පයක්. අපි 10 වසරටත් මිශ්‍රණ තියෙනවා, 11ටත් තියෙනවා. මිශ්‍රණ පාඩම දිගටම යන පාඩමන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙයාන්නකෝ මිශ්‍රණයක සංඝටක ගොඩක් වෙලාවට හරි පහසුවෙන් වෙන් කරන්න පුළුවන්, නැවතත් මුල් ද්‍රව්‍ය වලට වෙන් කරන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. ඔන්න අහගන්න. යකඩ කුඩු තියෙන. යකඩ කුඩු. යකඩ කුඩු වලට හොඳට අඹරපු සල්ප කුඩු ටිකක් දාලා එකතු කරනවා. දැන් ලැබුණේ මොකද්ද ඔයාට? මිශ්‍රණයක්. යකඩ කුඩුයි සල්ප කුඩුයි. හොඳයි. හොඳට මිශ්‍ර කරලා ඔන්න යකඩ කුඩු සල්ප මිශ්‍රණය. දැන් ඕක වෙන් කරන්න පුළුවන්ද? ලේසියෙන් අමාරුද? කොහොමද වෙන් කරන්නේ? හොඳ ප්‍රබල චුම්බකයක් ගෙනල්ලා, හොඳ ප්‍රබල චුම්බකයක් ගෙනල්ලා අල්ලපු ගමන් කවුද ඒකට එන්නේ? යකඩ කුට්ටි කෙනවා සල්ප ටික ඒමම තියෙනවා. අන්න වෙන් කරන්න පුළුවන්. ඊළඟට ඔයා ලුණු ටිකක් වතුරේ දිය කරොත්, ලුණු ටිකක් අරගෙන වතුරේ දිය කරනවා, ලුණු ටික වෙන් කරගන්න පුළුවන්ද බැරිද? දැන් ලුණු ටික වතුරේ දිය කරාම ඔයාට ලැබෙන්නේ මොකද්ද? මිශ්‍රණයක්නේ. මොකද්ද ඒ මිශ්‍රණයේ සංඝටක මොනවාද? ලුණු, යලය. වෙන් කරන්න පුළුවන්ද බැරිද? දාපු ලුණු ටික වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොහමද? රත් කළා වතුර ටික වාෂ්ප කරාම ලුණු ටික ඉතුරු වෙනවා. පැහැදිලිවද කියන කාරණේ? එතකොට මේ මිශ්‍රණයක තියෙන සංඝටක ළමයි සරල ක්‍රමවලින් භෞතික ක්‍රම, දැන් ඉස්සරහට කතා කරන ඒ ක්‍රම අපිට පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. ඒක මිශ්‍රණයක තියෙන ලක්ෂණයක්. මොකද්ද මිශ්‍රණයක තියෙන ලක්ෂණේ? මිශ්‍රණයක් සෑදී ඇත්තේ සංඝටක කීපයකින්. හැබැයි අපිට ඒ සංඝටක ටික බොහෝ විට සරල ක්‍රමවලින් මොනවා කරන්න පුළුවන්ද? නැවත මුල් සංඝටක වලට වෙන් කරන්න පුළුවන්. මම ඔන්න උදාහරණ දෙකක් ඔයාලට කිව්වා. දැන් එහෙනම් අපි යන් ඒ කරන ක්‍රම ඔන්න ඔයාලට කියනවා ලියන්න කියලා. මම බෝඩ් එකේ මම හිතන්නේ ඔකට උත්තර දාලා නැහැ. දාලා නැහැ. එහෙනම් මාත් එක්කම කරමු. 36 අපිට කියනවා ඔබට පහත සඳහන් මිශ්‍රණ ලබා දී ඇත. එම මිශ්‍රණ වල අඩංගු සංඝටක වෙන් කිරීම සඳහා සුදුසු ක්‍රමයක් බැගින් ලියන්න. ඔයාට දීලා තියෙනවා සීනි හා වැලි මිශ්‍රණය. ඔයාට දීලා තියෙනවා සීනි වැලි. සීනි වලට වැලි මිශ්‍ර වෙලා. දැන් වෙන් කරන්නේ කොහොමද? සීනි වලට වැලි මිශ්‍ර වෙලා කොහොමද වෙන් කරන්නේ? සී ඒ වැ සීනි වැලි අඩංගු සීනි ටික වතුරේ දිය කරන්න. වැලි අඩංගු සීනි ටික මොකද කරන්නේ? වතුරේ දිය කරනවා. දිය කරලා මම ඔයගලන්ට පෙරන විදිය කියලා දුන්න නේද කිය සතිවල? පෙන්වද නැද්ද? පෙන්වෙ නෑ. දැන් විද්‍යාගාරයේදී යම් කිසි දෙයක් පෙරන්න මම මේ වීඩියෝ එක ඔන් කරලා ඔන්ලයින් ළමයි කීප දෙනෙකුත් තියෙනවා, ඒගොල්ලන්ට පෙන්වන්නම්. විද්‍යාගාරයේදී යම් කිසි දෙයක් පෙරන්න අපිට අවශ්‍යයි අනිවාර්යයෙන්ම පුනීලේ. පෙරීම කියන ක්‍රියාවලිය ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද විද්‍යාව කරන ළමයෙක් විදියට යම් කිසි දෙයක් පෙරන්න විද්‍යාගාරයේදී සමහර පරීක්ෂණවලදී සමහර දේවල් පෙරන්න ඕන වෙනවා. හරි, මම මෙතන පෙන්වන්නම්. මේ තියෙන්නේ පුනීලය. මම ස්පොට්ලයිට් දාලා තියෙන, ඒ කියන්නේ ළමයිට මේක ලොකු කරලා බලන්න පුළුවන්. ඔන්ලයින් ළමයිට ස්ක්‍රීන්, ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට ෆුල් ස්ක්‍රීන් ගන්න පුළුවන් දැන් මේක. මෙන්න පුනීලය. කිසි දෙයක් පෙරන්න ළමයි තිබුණා නේටි. ආරයි ආගන්. කිසි දෙයක් පෙරන්න අපිට අවශ්‍යයි මෙන්න මේ වගේ කඩදාසියක්. මේවට අපි කියන්නේ පෙරහන් කඩදාසි. එතකොට මේ හරි, දැන් මේ පෙරහන් කඩදාසි අපි ගත්තාම ආගන්. මේක මෙහෙම දෙකට නමනවා, ඊට පස්සේ ඔහොමම හතරට නමනවා. දෙකටයි හතරටයි නැමුවා මෙන්න මේම කෑලි හතරකට මේක නැමෙන්න ඕනේ. පේනවනේ මේ? අහගන්න. කෑලි හතරකට නැමෙනවා. නැමුණ පස්සේ මේ දෙපැත්ත පැති දෙකකින් අල්ලගෙන මේක ඇතුළට ඔබලා ඔන්නෝම ගොට්ටක් හදාගන්න පුළුවන්. ගොට්ට. ඒ ගොට්ට ඕන ගානට පොඩි කරන්නත් පුළුවන්, ඕන ලොකු කරන්නත් පුළුවන්. එතකොට අපි පුනීලේ ගානට, ඔන්න පුනීලේ තියෙනවා, පුනීලේ ගානට අපිට මේක අවශ්‍ය කරන සයිස් එකට හදාගෙන දැකන් පුනීලේ ගානට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්.
පුනේලේ ගානට ඇඩ්ජස්ට් කරලා අපිට පෙරන්න ඕන ටික මේකට දාන්න තියෙන. මෙහෙම. අපි හිතමු ඔන්න මං ගාව තියෙනවා පස් මඩ බොර ජලයේ මිශ්‍රණය, බොර ජලය. සිය කරව වතුර. මම මේ ටික මේකට දානවා. දැමුවම මොකද වෙන්නේ? මඩ ටික පෙරෙන්, මඩ ටික යටට යන්නේ නැහැ. මඩ ටික මේ පෙරහන් කඩ දාසි ඉතුරු වෙනවා. පල්ලෙහාට යනවා. වතුර ටික පල්ලෙහාට යනවා. මේක තමයි පෙරන විදිය. ඉතින් පෙරනකොට අපිට එක එක ක්‍රම දැන් මේ අර වෙන පන්තියකට උගන්න පවස්තාවේ හදපු එකක් මේ තියෙන්නේ. පෙරනකොට තව ඕනනම් දැන් හතරට නවන්න නැතුව ඒක ඕනනම් අටට නමලා. දැන් මේ හතරට නවලා තියෙන්නේ. හතරට නවපු එක අටට නවත හැකි. අට ඔය මොකද? අටට නමනෝ. අටට හැබැයි හොඳට ඒ ක්‍රීස් එක තියෙන්න ඕනේ. නැව නැමි නැමිම නැම්ම තියෙන්න ඕනේ. ඒ නිසා මේ හොඳට අටට නමලා අටට නවපු එක 16ට නමන්න. හොඳට ඒ නැම්ම තියෙන්න ඕනේ. මේ මේ දැන් කීයටද නැම්මේ? 16ට නැම්මා. මේ නැමුවා. නැම්ම නෙවෙයි නැමුවා. මෙහෙම අල්ලගෙන ඇතුළට එළියට ඇතුළට එළියට ඇතුළට එළියට ඇතුළට එළියට ඇතුළට එළියට ඇතුළට ළමයිට වෙන වෙන ඒවා මතක් වෙනවද? ඇතුළට එළියට හරි ළමයි නමන්නේ ඇතුළට එළියට. එතන මේ වගේ රෝස මලක් වගේ එකක් එනවා මේ. මේකත් මේ මේ තවත් නවන නවන විදි දෙකයි තියෙන පෙරහන් ගඩ දාසි. එකක් තමයි පහත් වල පෙන්නුවේ. දැන් ඒකේ ඔබට මේ මඩේම මේ එකතු වෙච්ච ප්‍රමාණ මඩ ටික මේක ඇතුලේ තියෙනවා. පේන්නේ. ඔය මඩ. මේකෙනුත් එහෙම අපිට පෙරන්න පුළුවන්. මේකත් ඔහොම දාලා ඒකේ ඒක දැන් මේකට මේකනො පෙරන්න පුළුවන් මේ ක්‍රමයටත් ඔන්. ඉතින් අහගන්න අහගන්න. පෙරීම කියන්නේ මෙන්න මේක තමයි පෙරනවා කියලා කියන්නේ. අපි පෙරනකොට මේ වගේ පුනීලයක් පෙරහන් කඩදාසියක් පාවිච්චි කරලා අපිට යම් කිසි දෙයක් පෙරන්න පුළුවන්. මේක සරල මිශ්‍රණ වෙන් කිරීමේ සරල ක්‍රමයක් තමයි පෙරීම කියන එක. දැන් මේ ක්‍රමයට ටිකක් වේගෙන් පෙරනවා. මොකද අර වතුර ටික යන්න තියෙන ඉඩකඩ වර්ගඵලයේ වැඩි නිසා ටට්ටක් ගාලා පෙරෙනවා. ඔන්න මම පෙරන එක මේක ඔයගලන්ට ආයේ 11 අවස්ථති උගන්වන්න තියෙනවා. මේ මේ පාර 11 ළමයට කරපු එක තමයි ඔය තියෙන්නේ. හරි හරි එහෙනම් වැඩේ හරිනේ. හරි දාගන්න. එතකොට මට කියන්න මේ අහගන්න මේ පිටිපස්ස ළමයි කතා කරන්න නැහැ හොඳි. කතා කර කර මේ උගන්වන්න බෑනේ. සීනියා සහ සීනියා වැලි මිශ්‍රණය ආලියන්න මේ. මෙම මිශ්‍රණය ජලයේ දිය කරන්න. මෙම මිශ්‍රණය ජලයේ දිය කරන්න. දැන් ඔයාලට දීලා තියෙන සීනි සීනි දීලා තිනවා. හැබැයි සීනි වලට වැලි මිශ්‍ර වෙලා. ඔයාලට සීනි දීලා තිනවා සීනි වලට වැලි මිශ්‍ර වෙලා. දැන් ඒක මිශ්‍රණය. එතකොට ඔයා මොකද කරන්නේ? ඕක වතුරේ දිය කරනවා. මෙම මිශ්‍රණය ජලයේ දිය කරන්න. ඉන්පසු පෙරන්. මෙම මිශ්‍රණය ජලයේ කරන්න. ඉන්පසු පෙරන්න. ඊට පස්සේ පෙරනවා. ඉන්පසු පෙරන්. මෙම මිශ්‍රණය ජලයේ දිය කරන්න. ඉන්පසු පෙරන්න. එවිට. හරි ළමයි ඔයගොල්ලෝ කියන්න. මේ දැන් ඕක පෙරුවම මේ පෙරහන් කඩදාසියේ මොනවද ඉතුරු වෙන්නේ? මේකෙන් යනවද වැලි ටික? නෑ වැලි ටික මෙතන ඉතුරු වෙනවා. සීනි ටික වතුරේ දිය වෙලා පල්ලෙහාට යනවා. එතකොට මේ වතුර සීනි ටික වතුර ටික පල්ලෙහාට ගියා. මේ වතුර ටික වාෂ්ප කළා අයින් කරාම අපිට සීනි ටික වෙන් කරගන්න පුළුවන්. පැහැදිලි ඔයගාට කියන කාරණේ. හා ඔන්න වෙන් කරා. ඔයාට ලැබුණ මිශ්‍රණයක් සීනි වැලි මිශ්‍රණය. ඔන්න අපි වෙන් කරා මේ. වෙන් කරන්න පුළුවන්. අපි ලිව්වා පෙරා ගන්න කියලා නේද කිව්වේ? ආ එවිට වැලි
එවිට වැලි පෙරන් කඩදාසිය තුළ ඉතිරි වේ. එවිට වැලි පෙරහන් කඩදාසිය තුළ ඉතිරි වේ. වැලි පෙරහන් කඩදාසිය තුළ ඉතිරි වේ. සීනි සීනි ජලයේ දියවි. සීනි ජලයේ දියවි. පෙරණයට නැත්නම් පෙරණය ලෙස ලැබේ. පෙරණය 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 ලෙස ලැබේ. ඔන්න තවත් වචනයක් අහගන්න. මේ ළමයි මේ මෙහා ගන්න. මේ විදියට ළමයි යම් කිසි දෙයක් පෙරුවම මෙන්න මේ පෙරහන් කඩදාසියෙන් බේරිලා එන ටිකට කියනවා නමක් පෙරණය. ද ළමයිට නිකන් හිතන්නේ පෙරණය කිව්වම නිකන් උපකරණයක් වගේනේ දැනෙන්නේ. පෙරණය කිව්වම නෑ නෑ පෙර අහගන්න. පෙරණය කියන්නේ මේකෙන් බේරිලා මේ පල්ලෙහාට වැක්කෙරන ටිකට මොකද්ද කියන්නේ? පෙරණය. මේ තියෙන්නේ මොකද්ද? මේ එකතු වෙලා තියෙන්නේ මොනවද? මේ මොකද්ද? මේ පෙරණය. ඒ වචන තේරුම් ගන්න. මේ මඩ ටික, මේක ඉතුරු වෙන ටික, මඩ ටිකට කියන්නේ අවශේෂය කියලා. විද්‍යාවේදී පෙරහන් කඩදාසියේ පෙරෙන්නේ නැතුව ඉතිරි වෙන ටිකට කියන්නේ අවශේෂය. ඒ වචන දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. පල්ලෙහාට බේරිලා එන ටිකට කියන්නේ පෙරණය. මතක තියාගන්න. එතකොට අපි කිව්වා මොකද්ද? සීනි ජලයේ දියවි පෙරණය ලෙස මොකද ලිවේ? ලැබේ. එහෙමද? ආ පෙරණය තාපය සපයා. පෙරණය කියන්නේ මේ පල්ලෙහාට බේරිලා ආපු ටික. පෙරණයට තාපය සපයා. ජලය ඉවත් කිරීමෙන්. පෙරණයට තාපය සපයා ජලය ඉවත් කිරීමෙන්. පෙරණයට තාපය සපයා ජලය ඉවත් කිරීමෙන්. සීනි වෙන් කරගත හැක. පෙරණයට තාපය සපයා ජලය ඉවත් කිරීමෙන්. සීනි වෙන් කරගත හැක. සීනි වෙන් කරගත හැක. හරි. එයා පැත්ත පෙල්ලන්. ඒක නම් හරිම ලේසි එකක්. අටවස්ස දීති ගැන්නුවා. ලුණු හා ජලය මිශ්‍රණය. හා මට කියන්න. ඔයාට දීලා තියෙනවා ලුණු වතුරෙදිය කරලා. ළමයි ඔයාට දීලා තියෙනවා ලුණු. ආගන්නෑ ඔය කතා කරන ළමයි දෙන්නේ තුන් දෙනෙක්. ලුණු ද්‍රාවණය. දැන් සමහර ළමයි අද මැයි දිනේ. මං හිතන්නේ කම්කරුවද ගොදු ඒගොල්ලු. අද පන්ති ඇවිල්ලා නැහැ. කම්කරු දිනේ සමරන්න සෙට් එකක්. ආ පුදුම ළමයි. දැන් මම වෘත්තිකයෙක් වෙලා මම ක්ලාස් කරනවා. දැන් මම හරිනම් මම පන්ති නිවාඩු දීලා මැයි දිනේට යන්න ඕන. මොකද අද අපේ දවසනේ වෘත්තිකයන්ගේ කාගේද වැඩ කරන ජනතාවගේ දවස. ඇතර මම මෙහෙම ක්ලාස් කරාට මගෙත් එක්ක ඉන්න ගොඩක් සර්ලා අද මැයි දිනේ සමරන්න ගිහිල්ලා ඉන්නවා. එක එක පක්ෂවලට. සමහර අය UMP, සමහර අය JVP, සමහර අය සජබේ. එක එක අය පක්ෂවලට සම්බන්ධ වෙලා මටත් කතා කරා. මං කොහොමද ඉතින් මට නම් ඔම පක්ෂ එහෙම විශේෂ පක්ෂයක් නැති නිසා විශේෂ පක්ෂයක් නෑ නෙවෙයි තියෙනවා. නමුත් මම ගියේ නෑ. මම මාලිමාවට තමයි මේ පාර දෙන්න ඉතින් ඉන්නේ. මං අනිත් හැම පක්ෂයකටම වගේ UMP එකට ඇරුණාම අනිත් පක්ෂවලට දීලා තියෙනවා. නමුත් මේ පාර ඉතින් ඉන්නවා. මං දන්නේ නෑ හරියයිද වර්ධීද කියලා. ඒ මොකද දන්නවද එහෙම කියන්නේ? මීට කලිනුත් ගෝඨාභය රාජපක්ෂ එන්නකොට මම පන්තිවල කෑ ගහලා ළමයිට දෙමව්පියන්ටත් සමහර දෙමව්පියන්ට මැසේජ් යවලා කවුද ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කරන්න වැඩ කරා. අම්මට ඩූවා පට්ට මෝඩයෙක් නේ අයියෝ. මම නිකන් කිචු වුණා. හරිද? ඊට පස්සේ මට මූණ දෙන්න බෑ දෙමව්පියන්ට. ඉතින් නමකෝ අපේ විරුවා මේමයි අරයි මේවයි කියලා. ඊට පස්සේ ඌ ඇවිල්ලා පිස්සු කෙලියානේ. අයියෝ. හරි. දැන් ඉතින් ඒ වගේ මාලිමාවත් පිස්සු කෙලින්න ගත්තොත් එහෙම ඉවරයි ඉතින්. හරිද? නමුත් ඉතින් වෙන දෙන්න කෙනෙක් නැති නිසා මොකද ඉන්නේ ඔක්කොම හොරු කියලා අපිට හිතෙනවා ප්‍රවෘත්ති බැලුවම. ඒ නිසා දැන්ට හිතෙන්නේ අරකට අපේ තියෙන දැනුම් සම්භාරය අනුව තමයි දෙන්නේ එනවා. නැතුව මේ කැපුවත් කොළ කැපුවත් එහෙම එකක් මගේ නම් නැහැ. අපේ තාත්තා නම් කැපුවත් නිල්. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ පරම්පරාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අය. මහින්දගේ අනුගාමිකයෝ. හරි. අපේ එහෙම නැහැ. ඔයගොල්ලෝ තේම් වෙන්න. ඔයගොල්ලෝ තේම් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කල්පනා කළා ඔයගොල්ලන්ට තව ටික කාලෙකින් ඡන්දාසිතිය ලැබුණම ඕගොල්ලෝ කල්පනා කරන කවුද හොඳ ඇත්තටම හොඳ කවුද කියලා බල්ලවනේ දෙන්න නැත්තම් රට ඉවරයි. දැන් පේනවනේ වෙලා තියෙන වැඩි. හරි අපි මේකට එමු. මෙයා මේ ළමයි ලුණු ද්‍රාවණය. ලුණු ද්‍රාවණය මට කියන්න මේක මිශ්‍රණයන්නේ සංඝටක කීයද කියන්න.
දෙකයි මොනවද පුතේ? ලුණුයි ජලයයි. අපිට දැන් වෙන් කරන්න ඕන. හරිම ලේසි. මොකද කරන්නේ? රත් කරනවා. රත් කරාම ජලය ටික වාෂ්පලා යනවා, ලුණු ටික ඉතුරු වෙනවා. ආලය. ලුණු ද්‍රාවණය තාපය සපයා රත් කරන්න. ලුණු ද්‍රාවණය තාපය සපයා රත් කරන්න. ලුණු ද්‍රාවණය තාපය සපයා රත් කරන්න. එවිට ලුණු ද්‍රාවණය තාපය සපයා රත් කරන්න. එවිට ජලය වාෂ්ප වී යන අතර ලුණු ඉතිරි වේ. එවිට ජලය වාෂ්ප වී යන අතර ලුණු ඉතිරි වේ. එවිට ජලය වාෂ්ප වී යන අතර ලුණු ඉතිරි වේ. අන්න සංඝටක දෙක වෙන් කරා. ජලය අයින් කරා, ලුණු ටික වෙන් කරගත්තා. ඊළඟ එක නම් මම ඔයගොල්ලන්ට කිව්වා දැන් ටිකට කලින්. ඔයාලට ලියන්නත් පුළුවන්. යකඩ කුඩු හා සල්ප කුඩු මිශ්‍රණය මොකද කියන්නේ? කොහොමද වෙන් කරන්නේ? ඔය මිශ්‍රණයට ප්‍රබල නිකන් මේ එහෙ මේ නිකන් පරණ චුම්බක නෙමෙයි හැබැයි ඈ. ඔය මිශ්‍රණයට අල්ලන්න ඕනේ ප්‍රබල චුම්බකයක්. එතකොට මොකද වෙන්නේ? යකඩ කුඩු ටික චුම්බකයට ඇලෙනවා, සල්ප ටික එහෙම්මම ඉතිරි වෙනවා. අන්න වෙන් වුණා. ආලියන්. මෙම මිශ්‍රණයට ඊළඟ එක ඈ. මෙම මිශ්‍රණයට ප්‍රබල චුම්බකයක් ලං කරන්න. මෙම මිශ්‍රණයට ප්‍රබල චුම්බකයක් ලං කරන්න. මෙම මිශ්‍රණයට ප්‍රබල චුම්බකයක් ලං කරන්න. ප්‍රබල චුම්බකයක් ලං කරන්න. එවිට මෙම මිශ්‍රණයට ප්‍රබල චුම්බකයක් ලං කරන්න. එවිට යකඩ කුඩු චුම්බකයට ආකර්ෂණය වන අතර යකඩ කුඩු චුම්බකයට ආකර්ෂණය වන අතර එවිට යකඩ කුඩු චුම්බකයට ආකර්ෂණය වන අතර යකඩ කුඩු චුම්බකයට ආකර්ෂණය වන අතර සල්ප යකඩ කුඩු චුම්බකයට ආකර්ෂණය වන අතර සල්ප භාජනයේ ඉතිරි වේ. එයා එන්නේ නැහැ. එයා චුම්බක ද්‍රව්‍යයක් නෙවෙයි. සල්ප චුම්බකයට ආකර්ෂණය වෙන්නේ. සල්ප භාජනය තුල ඉතිරි වේ. සල්ප භාජනය තුල ඉතිරි වේ. රයිට්. ඊළඟට අපිට කියනවා හාල් සහ වැලි. අන්න හාල් සහ වැලි. ළමයි මේ අපි පොඩි කාලේ ඕගොල්ලොගේ වගේ වයසේදී අපේ අම්මලා හැමදාම හාල් කරන. හාල් විතරක් නෙවෙයි පරිප්පුත් ගලනවා. ආච්චිටත් හාල් කරනවා නේද? එමත් තියෙන ආච්චිලා හාල් ගැරුවද කියලා අහනවා. ඒකේ මාකාරී තේරුමක් ඇති. යම් කිසි දෙයක් වැරදුනාම අපි අහනෝනේ, අයියා කොතු ආච්චිට හාල් ගැරුවද කියලා අහනවානේ. මං දන්නේ නැහැ ඒකේ තේරුම මොකද්ද කියලා. හැබැයි එකපාරක් පත්‍රයේ ඕකේ ආච්චිට හාල් ගන්නවා කියලා එක හැදුනේ කොහොමද කියලා පත්‍රය අර ලංකාදීපෙද කොහෙද අලි පත්‍ර ලිපියක් තියුණා. මට කියවන්න කම්මැලි නිසා කියුවේ නැහැ. මට ආච්චිට හාල් ගන්නවා කියන එකේ කතාවක් තියෙනවා. හරිද? කොහොම හරි ඒක අපිට වැඩක් නැහැ. දැන් කොහොමද හාල් වලින් වැලි අයින් කරන්නේ? ගන්නවා නෑඹිලිය. මොකද ගන්නෙ? කො බලන්න ඇත්තට අවංකව කියන්නේ ගෙදර නෑඹිලියක් තියෙන ළමයා තුස්සන්. කෙනයි දින්නේ? දන්නෙත් නෑ තියනවද කියලානේ. තියන ගොඩක් අය. හරි අත්පාදන්. අපේ ගෙදර නම් මං හිතන්නේ නෑ. ඇයි දැන් නෑඹිලිය? හරි අත්පාදන්. තාම අතුස්සන් ඉන්නවා. හරි. ආගන්න. මේ ඇයි නෑඹිලිය නැත්තේ දැන් ගෙදර? දැන් ගොඩක් ගෙවල් වල අපේ ගෙදර මං හිතන්නේ නෑ තියෙන. මං දන්නේ නෑ තියෙනද නැතුව ඇති. ඇයි නැත්තේ? ඇයි ළමයි දැන් එන හාල්වල ගල්වැලි ඉවත් කරලා තියෙන්නේ? පරිප්පුවල ගල්වැලි ඉවත් කරලා තියෙන්නේ. කඩලවල ගල්වැලි ඉවත් කරලා තියෙන්නේ. ඉස්සර ළමයි පරිප්පු ගෙනාවත් හාල් ගෙනාවත් අනිවාර්යයෙන්ම ගන්නවා. ගැරුවම අනිවාර්යයෙන්ම ගල් ඉතුරු වෙනවා, අවු වෙනවා. දැන් කිරලා මේ ගරලා බලන්න ගල් නැහැ. අයින් කරලා තියෙන නිසා ගරන්නේ නැහැ. ඉන්දලා ඉట్లా යාන්තම් ගලක් දෙයක් අහුවේ ඉන්දලා ඉట్లా කලාතුරකින්. හරිද? දැන් කොහොමද කියන්නේ? කෝ බලන්න මට ඇත්ත අවංකව කියන්නේ. හාල් කරනවා දැකලා නැති ළමයි. හාල් කරනවා අවංකව. එක්කෙනයි. හාල් කරනවා දැකලා නැති ළමයි දෙන්නයි. වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ සීමාවෙදි නෑනේ. හාල් ගන්න 3 දෙනා 4 දෙනයි ඉන්නවනේ. කීප දෙනෙක් ඉන්නවා හාල් ගන්න. පිරිමි ළමයි නะ අපරාධ කියන්න බෑ. හාල් කරනවා දැකලා තියෙනවා. හරි ආගන්න. අත් බක්තා. මේ ආගන්න. හාල් කරන්නේ මෙහෙමයි.
ගන්නව නෑ බිලී කියලා එකක් තියෙනවා. ඒකට හාල් ටික දාලා වතුර දාලා වතුර වලින් මෙහෙම හොලව හොලව හාල් ටික සෝදා හරිනු. හොලව හොලව හාල් ටික සෝදා හරිනු. හොලවනකොට සහල් වල ඉන්න වැලි ටික මොකද වෙන්නේ? උඩට එනවද නෑඹිලියේ පතුලට යනවද? නෑඹිලියේ පතුලට යනවා. අපි සහල් ටික සෝද සෝද වෙනත් භාජනයකට දානවා. අන්තිමටම නෑඹිලියේ පතුල ඉතුරු වෙන්නේ මොනවද? ගල් හෝ වැලි. ඇයි එහෙම උනේ? හාල් වලට වඩා ගල් වල ඝනත්වය බර වැඩි. එතකොට ඒ ටික යටි ඉතුරු වෙනවා. මැණික් කරන්නෙත් එහෙමයි. මැණික් ගැරීම ගැන ඔයගොල්ලන්ට අන්තිම පාඩමේදී තියෙනවා කරන්න. මැණික් කරන්නේ කොහොමද? ඉල්ලම් පස් කියන්නේ මොනවද? ගැරුම් වට්ටිය කියන්නේ මොකද්ද? නාම්බු වල්නවා කියන්නේ මොකද්ද? පතල කියන්නේ මොකද්ද? දෝනාව කියන්නේ මොකද්ද? ඔක්කොම ඔයගොල්ලන්ට අන්තිම 19 වෙනි පාඩමේදී උගන්වන්න තියෙනවා. 19 ඈ අන්තිමේක. හරි. ඉතින් අපි ලියමු මේක. වැලි සහිත සහල් මිශ්‍රණය. වැලි සහිත සහල් මිශ්‍රණය. වැලි සහිත සහල් මිශ්‍රණය. නෑඹිලියකට දමා. වැලි සහිත සහල් මිශ්‍රණය නෑඹිලියකට දමා. වැලි සහිත සහල් මිශ්‍රණය නෑඹිලියකට දමා. ඊට ජලය යොදා. ඊට ජලය යොදා. ඊට ජලය යොදා. සොලවමින් ජලය දාලා මෙම හොලවන්න. සොලවමින් සහල් ටික සෝදා හැරිය විට. 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 නෑඹිලිය පතුලේ වැලි ඉතිරි වේ. සොලවමින් සෝදා හැරිය විට නෑඹිලිය පතුලේ. නෑඹිලිය පතුලේ වැලි ඉතිරි වේ. ඊළඟට තියෙනවා දහයියා සහ ගල් කැබලි මිශ්‍රණය. ළමයි දහයියා ගල් ගල් වලට දහයියා ටිකක් එකතු කරලා ඒක කොහොමද අයින් කරන්නේ? ගල් වලට දහයියා කොහොමද කතා කරන්නේ? කොහොමද ගල් වලට දහයියා? දහයියා කියන්නේ මොනවද ඉස්සෙල්ල කියන්න බලන්න. ඒක දන්නේ නැති වුණොත් ඉන්නවද දන්නේ නැහැ. මොනවද දහයියා කියන්නේ? වී පොතු. වී පොතු ඒවා කොහෙන්ද? වී හාල් බවට පත් කරනකොට මෝල් වල එළියට යන එක පැත්තකින් දහයියා ඕන තරම් තියෙනවා ගන්න. දැන් මේවට නම් මම දන්නේ නැහැ. අනුරාධ පොළොන්නරුව පැත්තේ අම්මෝ බුදු කොච්චර ගිනි තියෙනවද? හොඳටම තියෙනවා. හාල් වලත් ඉස්සර හාල් වල ළමයි වී පොතු වෙනවා. හරියට ඒ කාලේ තිබුණු මෝල් වල හරියට කෙටෙන්නේ නැහැ. දැන් නම් එහෙම වෙන්නේ නැහැ. දැන් පොලිෂ් කරන්නත් පුළුවන්. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර කොටන එකේ හාල් එක මේ හාල් මේ දහය පොතුත් පොඩ්ඩක් හරි එනවා. සමහරවිට වී 8ක් එනවා. ඒව නම් අපි ඇහිඳලා අයින් කරන්න ඕනේ. ඉතින් අම්මා මොකද කරන්නේ? හාල් ටික ඉස්සර ඉතින් වැඩ ගොඩයි. කෙලිමු යන්න බෑ. හාල් ටික ගෙනල්ලා අහගන්න. හාල් ටික ගෙනල්ලා කුල්ලට දාලා පොලනවා. කුල්ලට දාලා හාල් ටික මෙහෙම උඩ දාලා අපිට ඒක කරන්න අමාරුයි. ප්‍රැක්ටිස් යන්නේ නැතුව අපි උඩ දැම්මොත් බඩුම තමයි. හරිද? හරිද? ඒගොල්ලන්ට මාර ප්‍රැක්ටිස් එකක් උග තියෙනවා. මෙහෙම මෙහෙම කරලා පොලනවා. මට කියන්න හාල් ටික මෙහෙම උඩ දැම්මම කවුද ඉස්සෙල්ලාම ආයි පල්ලයට වැටෙන්නේ? හාල් ටික ඉස්සෙල්ලා වැටෙනවා. වී පොතු ටික සෑහළු නිසා පස්සේ වැටෙන්නේ. ඒ ටික ඒගොල්ලෝ මෙහෙම මෙහෙම කරලා කෙලවරට ගන්න දන්නවා. කුල්ලක් තියෙනවද ගෙදර ඔයගොල්ලන්ගේ? අදටත් පොලේ ගියොත් යනවද පොලේ ඔයගොල්ලෝ? පොලේ යන්නේ. මම නම් පෞද්ගලිකව පොලේ යන්නේ. මම තමයි අපේ ගෙදර. මොකද වයිෆ්යි බබාලා එක්ක යන්න බැරි නිසා එයා ගෙදර ඉදිද්දි මම උදේ පාන්දර පොලේ යන්න. හැම ඉරිදාම උදේ පාන්දර 5ට විතර මම පොලේ යන්න. උදේ 5ට 4 මාට තමයි පොලේ යන්න. හරිද? මම මෙහෙ පොලේ නෙමෙයි යන්නේ. මං කෙලින්ම යන්නේ පෑලියගොඩ. උදේ පාන්දර ගියාම පෑලියගොඩ ගියාම මෙහෙ පොලට වඩා ගොඩාක් අඩුවට බඩු ගන්න පුළුවන්. ඒ නිසා උදේ පාන්දර ඉඳ යන්නේ. එතකොට සතියකට ඕන කරන බඩු ටික අරන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ විශ්වාස කරන්න යන්නේ මෙහි ගානට වඩා භාගෙට භාගයක් අඩුයි එහි. ඒ කියන්නේ වම්බටුවේම ගත්තොත් කිලෝ එකම රුපියල් 100යි. දැන් මෙහි රුපියල් 300යි 400යි. කිලෝ එක 100යි. තලන බටු 120යි. බල්ලන්ට දෙන්නගෙන වට්ටක්ක වට්ටක්ක කිලෝ එකම රුපියල් 160යි නැත්නම් 180යි. මෙහි මං හිතන්නේ බර ගාණක් එනවා. හරිද? ඊට පස්සේ සලාද කොළ කිලෝ එකම රුපියල් 100යි 150යි. එන්නම ලාභයි.
මෙහෙට වඩා අනිවාර්යෙන් ගොඩක් ලාභයි. මාළු දැන් බල්ලන්ට දෙන්න ඕන නිසා යනවා. මෙහෙන් ගත්තොත් සාලිය කිලෝ එක 400යි, එහෙ රුපියල් 200යි නැත්නම් 180යි සාලිය කිලෝ එක. එනම ලාභයි. ඉතින් මේ හැමදාම මම ඉරිදා යනවා උදේ පොලේ. පොලේ ගියාම ඔයගොල්ලෝ යන්න පොලේ. යන් ආසයි තේ යන්න. හරි. දැන් පොලේ ගියාම අහගන්න කුල්ලෙන් හා කියන්න බලන්න මොනවද පොලන්නේ. දැකලා නැහැ හාල් පොලන්නේ නැහැ පුතා පොලේ. මොනවද පොලේ කුල්ලෙන් පොළන જાතියක් දෙකක් තියෙනවා. જાති දෙකක්. ගුඩ්. මොනවද? ලුණු. බීලුණු තියෙන්නේ. බීලුණු වල පොතු ටික අයින් කරන්න. බීලුණු මෙහෙම අරගෙන මෙහෙම පොළනකොට බීලුණු ටික වැටෙනවා, පොතු ටික විසි වෙලා යනවා. තව තියෙනවා ඒත් ලුණු જાතියක් තමයි සුදු ලුණු. සුදු ලුණුත් පොළලා තමයි ඒකේ පොතු ටික අයින් කරන්නේ. තේරුණාද? ඉතින් මෙතනත් ඒ වගේ තමයි. දහයියා සහ ගල් කැබලි මිශ්‍රණය තමයි යන්න පොලේ. يعني ඒක හොඳ අත්දැකීමක් ඇත්තටම. ඇයි විවිධ ලෝණු වර්ග වලට අඳුන ගන්න පුළුවන්, පළතුරු වර්ග අඳුන ගන්න පුළුවන්, පළතුරු ගොඩක් ලාභයට ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ පළතුරු මාර ලාභයි ළමයි. එහේ දැන් මෙහි ජමනාරං කිලෝ එක රුපියල් 800 වෙනකොට එහි රුපියල් 300යි, 500 කි ලාභයක්. මම ගේනවා ළමයි මේ අපි උන් කනවා. ඒ කියන්නේ සතියකට ගන්න ගේනවා කිලෝ 3ක් 4ක් ගේන ලොකු පෙට්ටියක් ගේනවා. මෙහෙන් ගන්න බෑ ඒ ගන්න. ජමනාරං තියෙනවා හොඳ පැන් රස ජමනාරං එක. මෙහි 800යි මෙහි පොලේ, එහි රුපියල් 300යි. ඉතින් මාර ලාභයක් තියෙන. හැබැයි මේ ගොඩක් ගන්න ඕන. මේ ඕගොල්ලන් ගිහලා ගෙඩි දෙකක් තුනක් අරගත්තොත් බැලලා එළවනවා. හරිද? අඩුම ධර්ම කිලෝ එකක්වත් ගන්නවා. අඩුම ධර්ම. හරි. අපි ලියමු මේක. මට දෙකක් ගෙඩි දෙකක් දෙන්න කිව්වොත් කණ්ඩ දෙකක් දීලා එළියට දානවා. හරිද? 10යි ආසහා ගාලේ යන මෙම මිශ්‍රණය. මෙම මිශ්‍රණය. මෙම මිශ්‍රණය. දැන් මම මේක වෙන ක්‍රමයක් කියන්නම්. පොළණ එකට වඩා වෙන එකක් කියන්නම්. මෙම මිශ්‍රණය ජලයට යොදන්. ජලයට දමන්. මෙම මිශ්‍රණය ජලයට දමන්. එවිට අහයියා ජලයේ පාවේ. මෙම මිශ්‍රණය ජලයට දමන්. එවිට දහයියා ජලයේ පාවේ. දහයියා ජලයේ පාවෙනු. ගල් යටයයි. ගල් ටික යට යනවා. ඉතින් වෙන් කර ගන්න පුළුවන්. ගල් යටයයි. රයිට්. ඊට පස්සේ 37 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. පහත මිශ්‍රණ සංඝටක වෙන් කරන භෞතික ක්‍රම මොනවාද? ඔන්න සුවිශේෂී ක්‍රම ටිකක් අපි ලියන්නයි යන්නේ. විශේෂ ක්‍රම. මේ ක්‍රම හැම එකක්ම පුතේ. දැන් මේ පොත මම එදත් පෙන්නන ඕගලන්ට මෙන්න මේ 11 වසරේ මිශ්‍රණ පාඩමේදී ඕගලන්ට උගන්වන්න තියෙන ක්‍රම. දැන් නෙමෙයි ඈ. දැන් ක්‍රමේ විතරයි ලියන්න. මේක වැඩ කරන විදිය දැන් ඉගෙන ගන්න බෑ ඔයාට. සංකීර්ණයි. ඒ නිසා ඒ ක්‍රම ටික 11 වසරේ මේ 11 වසරේ මිශ්‍රණ පාඩම ඒකෙදි තමයි ඕගලන්ට උගන්වන්න තියෙන්නේ. දැන් නම් ටික විතරයි දෙන්නේ ඈ. කොහොමද දැන් ඔයා ආන්න එපා. සර් කොහොමද ඒ හුමාලාසවනේ වෙන්නේ? දැන් කියලා දෙන්න බෑ. 11යිද කියලා දෙන්න. දැන් මේ දවස්වල මේ පාඩම 11යි අපි ඉවර කරලා තියෙන්නේ. මේ ලක්කේ පෙරද ඉවර කරේ. ඔන්න ඔකෙනෙකුට ඕන නම් කොහොමද වෙන්නේ කියලා 11 වසරේ YouTube එකට ගිහලා 11 වසරේ මේ ගිය සතිවල පාඩම් බලන්න තියෙනවා. හරි. රයිට්. අපි යමු එහෙනම් මේ සුවිශේෂී ක්‍රම ටික ගැන සාකච්ඡා කරන්න. මේවා අපි පළවෙනි එක අංක 1. මොකද්ද? සහල් වලින් වැලි ඉවත් කිරීම, ඉල්ලම් වලින් මැණික් වෙන් කිරීම, ගැරීම කියන ක්‍රමය. අපි මේ සඳහා පාවිච්චි කරන්නේ ගැරීම කියන ක්‍රමය. ආයිසරල් යන ගැරීම. ගරනවා. ගැරීම. මේ තියෙන්නේ මේ මොන ගැරීමද? මැණික් ගැරීම. මැණික් ගරනවා. මේ වට්ටියට කියන්නේ ගැරුම් වට්ටිය. හරි. මේ දාලා තියෙන පස් වලට කියන්නේ ඉල්ලම් පස්. ඉල්ලම් පස් ගැරුවට පස්සේ ඉතුරු වෙන ගල් කැට ටිකට කියන්නේ නාම්බුව. නාම්බුව එහෙම ඒ කරාට පස්සේ මැණික් ගන්න කෙනා මැණික් ටික වෙන් කරලා ගන්න. අපිට ඉතින් දන්නේ නැහැ. ඔයා හිතනවද මේකේ ඔබ දපු මැණික් තියෙනවයි කියලා? නෑනේ. දැන් මේ මැණික් ගැරුවම නියම දිලිසෙන මැණික් හම්බ එහෙම නෑ. ඒක දන්න කෙනා අරගෙන ඔබ දැම්මුවට පස්සේ තමයි ලස්සනට පේන්නේ. නැතුව හින්න ලස්සනට දිලිසෙන මැණික් නෑ මේවයි. හරි. ඒක දිලිසෙන්නේ ඔබ දැම්මට පස්සේ. ආ. දෙවෙනි එක මොකද්ද? සහල් වලින් දහයියා ඉවත් කිරීම. ලියන්න පෙලීම පොළනෝ. පෙලීම. පෙලීම. ඊළඟ එක මොකද්ද? බිත්තර වී වලින් බොල්ලට ඉවත් කිරීම. ජලයේ පා කිරීම. ජලයේ පා කිරීම. අන්න ඒක පොඩ්ඩක් බලමු.
ජලයේ පා කිරීම. කෝබලන් අපේ එතන ෂුවර් එකටම අපේ දරුවෝ විත්තර වී කියන්නේ මොනවද කියලා දන්න ළමයි. විත්තර වී කියන්නේ මොනවද ළමයි? විත්තර වගේ වී. එහෙමද? ඔ වී වගාවට ගන්න වී. ඔ තව විත්තර වී. ඔ ඔ පැල කරන්න ගන්න වී. ඔ මෙහෙමයි වෙන්නේ උනා ගන්න විත්තර වී වල කතාව ඈ. මොකද මම අපේ ගම ඉස්සමාරාමනේ එහෙ ඉඳන් එහෙ තනි කර අපේ මාමලා නැන්දලා ආච්චිලා ආච්චි නැන්ද මැරුණා තනි කර වී වගාව තමයි කරන්නේ. ලොකු වෙල්ලි ආයම ගිල් තියෙනවා ඉස්සමාරාම හම්බන්තොට යනකොට. ඉතින් තාමත් එයා අපේ නෑදෑයෝ ගොවින් තමයි බහුතරයක් ඉන්නේ ඒක. හරි දැන් මෙහෙමයි වෙන්නේ. ඔන්න වගා කරාට පස්සේ අහගන්න වගා කරාට පස්සේ කුඹුරක් ඒකේ අස්වැන්න නෙළුවට පස්සේ ඒ අස්වැන්නේ වී මලු කීපයක් විකුණන්නේ නැහැ. වීමලු කීපයක් විකුණන්නේ වීමලු ටිකක් විකුණනවා. තව ටිකක් කොටලා ගෙදර කන්න ගන්නවා. ටිකක් විකුණලා සල්ලි ගන්නවා ජීවත් වෙන්න. තව මලු කීපයක් අරන් තියෙනවා. ඒ මොකටද ඒ ටික අරන් තියන්නේ? ඊළඟ කන්නට වගා කරන්න. හරිද? දැන් ඊට පස්සේ ඔන්න ඊළඟ කන්න එනකොට ඔය වීමලු ටික අපේ මේ ආච්චිලයි ආච්චිනම් දැන් නැහැ. ආච්චිලයිද තාමත් ඒ ටැංකියේ තියෙනවා. මෙන්න මේ වගේ ටැංකියක් තියෙනවා. ඒ හරිද? ඒක ලොකු ටැංකියක් සාමාන්‍යයෙන් මේක විතර. ටැංකියක් තාමත් තියෙනවා. හරි අපි ගියාම ඔකට පුරවලා නානො. මේ මෙන්න මේ ලොකු ටැංකියක් තියෙනවා. මොකටද ওই ටැංකිය හදලා තියෙන්නේ? නාන්නද නැහැ. නා අපි නාන්න ඉතින් ඕක හැමතිස්සම මේ මේ විතර වී හදන්නේ නැහැ නේ. මේකට වතුර පුරවලා ළමයි. හරිද? ආගන්න. මේකට වතුර පුරවලා අර වී ගෝනි තියෙනවනේ. ඒ වී ගෝනි මේකට දාලා පොඟෝලා. මේකට දාලා පොඟෝලා එළියෙන් අරන් තියෙනවා. එතකොට ඒ වී ඇට ටික මොකද වෙන්නේ? පෙඟුණාට පස්සේ වී ඇට මොකද වෙන්නේ? පැලවෙනවා. අන්න ඒවට කියන්නේ මොන වී කියලාද? බිත්තර වී. ඊට පස්සේ ඔය ගෝණි කඩලා මේකට දානවා. මේකට දැම්මම මේ මේ වතුරේකට දැම්මම පැලවෙච්ච වී ඇට ටික ඔක්කොම යටට යනවා. මේකේ තියෙනවා ළමයි බොල් ඇට. බොල් ඇට කියන්නේ ඇතුලේ මුකුත් නැහැ. ඒ ඇට ටික උඩ මෙහෙම පාවෙන. බොල් ඇට ටික පාවනවා. ඒ ටික මෙහෙම අතින් ඕම අරගෙන මෙහෙම මෙහෙම අත ටැංකියට අත දාලා මෙහෙම අරගෙන පිසි කරලා දානවා. අයින් කරනවා. ටැංකියෙන් අයින් කරනවා. එතකොට යටට යනවද බොල් ඇට? නැහැ. මෙන්න මේ ටික තමයි කුඹුරට ගහන්නේ. මේ යටට ගියපුද මට කියන්නේ යටට ගියපු සියලු ඇට බොල් ඇටද හොඳට පැලවෙච්ච ඒවට කියන්නේ බිත්තර වී. අතරම යටට ගිය මොනවද? බිත්තර වී. බොල් ඇට ටික අයින් කරේ ඇයි? ඈ ඈ දැන් ඔන්න වී වපුරනෝ දැකලා තියෙනවා. වට්ටියක් අරගෙන මේ බිත්තර වී වට්ටියට දාලා මෙහෙම ගහගෙන ගහගෙන යනවා. සමහර අය එහෙම කරන්නේ වී පැල මේ ඉන්දනෝ කියලා ඒකුත් තියෙනවා. දැන් පැල කරලා වෙනම ඉන්ධනේවත් තියෙනවා. නැත්තම් මෙහෙම මඩ ටික ගාන්න ලියද්ද හදලා මෙහෙම වට්ටියක් තියෙනවා. වට්ටිය උතන තියාගත්තා මෙහෙම ගහගෙන ගහගෙන යනවා. මොනවද ගාන්නේ? බිත්තර වී. දැන් ඔයා හිතන්න බොල්ලට සහිතව ගැහුවා නම් බොල්ලටත් එක්ක ගැහුවා නම් ටික දවසක් යනකොට කුඹුරේ තැනින් තැන මොකද කියන්නේ? හිස්. ඇයි? අර බොල්ලට වැටිච්ච තැන්වල වී පැල වෙලා නැහැ. එතකොට බැලුවම කුඹුර මෙහෙම බැලුවම තැනින් තැන හිස් නැහැ. සමහර තැන්වල ගස් තියෙනවා, සමහර තැන්වල නැහැ. දැන් ඒ තැන් වලට ගිහිල්ලා අඩේ අතන එකක් නැහැ කියලා තව එකක් පැල කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇයි? දැන් පරක්කු වෙලානේ. එතකොට එකට පැහැනවද? එකට පැහෙන්නේ නැහැ. අන්න ඒක නිසා බොල්ලට අයින් කළා තමයි ගහන්නේ. බොල්ලට ටික අයින් කළා ගියාම මුළු කුඹුරම සාරෙට කොහෙවත් හිස් නැතුව තියෙනවා. තේරුණාද? ඉතින් ඔතෙන්දී කරන්නේ ජලයේ පා කරනවා. ජලයේ පා කර ගමන් බොල්ලට ටික උඩ පා වෙනවා. බිත්තර වී ටික පල්ලයට යනවා. ඔක තමයි කතාව. රයිට්. ඊළඟට අපි ආමු මුහුදු ජලයෙන් ලුණු ලබා ගැනීම. නැහැ. වැලි වල බොරළු ඉවත් කිරීම. හා කවුරු හරි කියන්නේ වැලි වල බොරළු ඉවත්. මං හිතන්නේ මෙතන ඉන්න හැම ළමයෙක්ම තමන්ගේ ගෙදර පොඩි කෑල්ලක් හරි හදනව දැකලා ඇති. ඒ හදනකොට වැලි ගේනවා. වැලි වල වැලි කැට ඔක්කොම එක සයිස්ද? වෙනස්ද? වෙනස්. එතකොට එක 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 ලොකු කැට පොඩි කැට තියෙන්න බෑනේ කපරාරුව ගහන්න. එතකොට කොහොමද මොකද්ද කරන්නේ බාසුන්නේ? ආ මොකද්ද උපකරණ නම? රයිසිය. අහලා තියෙනව නේද? රයිසිය දාලා මෙහෙම හලනවා. හැලුවම වැලි ටික යටට යනවා. ලොකු කැට ටික ඉතුරු වෙනවා. අන්න වෙන් කිරීමක් ඒකත් මිශ්‍රණයකින් සංඝටක වෙන් කිරීමක්. ආ ලියන්න ඊළඟ එක හැලීම. උපකරණේ රයිසිය. මං හිතන්නේ මෙතන ඉන්න හැම ළමයෙම රයිසිය කියන එක දන්නවා. හැලීම. හැලීම. ඊට පස්සේ මුහුදු ජලයෙන් ලුණු ලබා ගැනීම. ස්ඵටිකීකරණය කියන එක මේ. නැත්නම් වාෂ්පීකරණය කියලා ගන්නත් පුළුවන්. වාෂ්පීකරණය නිසා තමයි ස්ඵටික හැදෙන්නේ. ලුණු. මුහුදු ජලය වාෂ්ප කරාම ඔයාට ලුණු ලබා ගන්න පුළුවන්. ඇත්තටම ඔයා මුහුදු වතුර ටිකක් බෝතලයකට කවෝ දැන් ට්‍රිප් යයිනේ දැන් ඊට අනිදා ඉස්කෝලත් නිවාඩුයිනේ.
මුහුදු වතුර ටිකක් බෝතලෙට ගෙනල්ලා බෝතලයකට ගෙනල්ලා වාෂ්ප කරලා බලන්න ඔයාට ලුණු හම්බු වෙයිද නැද්ද කළරේ කළ බලන්න ආසිතේ වාරි එක වෙනවා මේ ඔයාට හම්බ වෙන ලුණු හැබැයි පොඩි අවුලක් තියෙනවා ඒ ටික වාෂ්ප වුණාම තනි කර ලුණු නෙමෙයි හම්බ වෙන්නේ හරිද දැන් ඔයා හිතන්න එපා මේ මෙයා ගන්න ඔන්න මුහුදේ වතුර තියෙනවානේ මුහුදේ වතුර මේ ලියදි වලට දාලා වාෂ්ප වෙන්න තියෙනවා මුහුදේ වතුර මේ වගේ කුබුරු වගේ මේ ලේවා යන්නේ මේම වාෂ්ප වෙන්න තිව්වම ළමයි මුහුදු වතුර ඉස්සෙල්ලාම දෙගුණයකින් සාන්ද්‍ර වෙනවා කියලා කියනවා ඒ කියන්නේ ලීටර් 1000ක් දැම්මොත් එහෙම ලීටර් 500ක් වාෂ්පෙලා යනවා ඉතුරු ටික ඉතුරු වෙනකොට අන්න මේකේ තැම්පත් වෙනවා මොනවද මොනවද කැල්සියම් කාබනේ ඒ කියන්නේ හුණු තැම්පත් වෙනවා ඉස්සෙල්ලාම ලුණු හැදෙන්නේ නැහැ ඊට පස්සේ ඒ ටික තැම්පත් වුණාම ඒ වතුර ටික ආයි තවත් අටාකයකට යවලා තව දුරටත් හතර ගුණයකින් මේක උකු කරන්න උකු වෙන්න අරිනවා හතර ගුණයකින් උකු වෙනවා ආන්න එතකොට තැම්පත් වෙනවා මොනවද කැල්සියම් සල්ෆේට් .2H2O මේ මේවාට ඉගෙන ගන්න තියෙන නිසා මම මේ නිකන් කියන්නේ ඔළුවට පොඩ්ඩක් වද්දවන්න හරිද දැම්ම නෙමෙයි තව ඉස්සරහට තියෙනවා විනාඩියක් ගත්තට පාඩු නෑ මේක පොඩ්ඩක් ඔළුවට දාන එක එහෙනම් මට කියන්න ඔළු මූදු වතුර පළවෙනි පාර එකම වාෂ්ප කර සැනින් ලුණු හැදෙනවද නෑ ඉස්සෙල්ලා හැදෙන්නේ කැල්සියම් කාබනේට් ඊට පස්සේ කැල්සියම් සල්ෆේට් කැල්සියම් සල්ෆේට් කියන්නේ ජිප්සම් මෙයාගේ නම ජිප්සම් මෙයා වැදගත් සංයෝගයක් ජිප්සම් මොකටද මෙයා වැදගත් වෙන්නේ මෙයා වැදගත් වෙන්නේ සිමෙන්ති හදන්න සිමෙන්ති හදන්න ගන්නවා ජිප්සම් ඇයි ඒ සිමෙන්ති වල දාන ජිප්සම් නොදැම්මොත් මොකද දන්නවද වෙන්නේ බාසුන්නයට සිමෙන්ති වලින් වැඩ කරගන්න බැරි වෙනවා ජිප්සම් නොදැම්මොත් ජිප්සම් නොදාපු සිමෙන්ති ගෙනල්ලා බාසුන්නෑ වතුර දාලා අනනකොටම මොකද වෙන්නේ සිමෙන්ති ටික ගල් වෙනවා බාසුන්නෑ සිමෙන්ති දාලා අනලා බිත්තිය බඳින්න බලනකොට සිමෙන්ති එක මොකක් වෙලාද ගල් වෙනවා ජිප්සම් නැති සිමෙන්ති වතුර දාපු සැනින් මොකද වෙන්නේ ගල් වෙනවා එතකොට ජිප්සම් දාන්නේ ඇයි එහෙනම් සිමෙන්ති ටික ටික වෙලාවක් මොනවා කරලා තියාගන්නද හයි වෙන්නේ නැතුව තියාගන්න ටික වෙලාවක් හැබැයි ඈ ටික වෙලාවක් යනකම් මේක හයි වෙන්නේ නැතුව තියනවා ජිප්සම් දැම්මම බාසුන්නෑගේ වැඩේ කරගන්නකම් හයි වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කාලයකට පස්සේ ඕක හයි වෙනවා. එතකොට ජිප්සම් හරිම වැදගත්. ඊට පස්සේ ඔය වතුර ටික ආයි තව තටාකයකට යවනවා. අන්න ළමයි දස ගුණයකින් උකු කරනවා. අන්න එතකොට තමයි ලුණු හැදෙන්නේ. එහෙනම් ඔයා නිකන් හිතන්න එපා මූදු වතුර වාෂ්ප කර සැනින් ලුණු හැදෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කැල්සියම් කාබනේට් ඊට පස්සේ කැල්සියම් සල්ෆේට් තුන්වෙනුව තමයි ලුණු හැදෙන්නේ. අමතර දෙයක්. අමතර වුණාට ඔයාට ඉදිරි පාඩම් වල උගන්වන්න තියෙනවා. හරි. වාෂ්පී කරන්නේ රයිට් ඊළඟ එකට යා ඊළඟට මොකද්ද තියෙන්නේ බොරතෙල් වලින් විවිධ ඉන්ධන වර්ග වෙන් කර ගැනීම මොකට කියන්නේ භාගික ආසවණය භාගික ආසවණය බොරතෙල් වලින් ඉන්ධන වෙන් කරන්න පාවිච්චි කරන අපි භාගික ආසවණය භාගික ආසවණය භාගික ආසවණය මේක හෙන්නම සංකීර්ණ ක්‍රියාවලියක් ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට 11 අවස්ථාවේ උගන්වන්න තිබුණාද යාන්තම් මෙන්න ගේමක් දීලා කියලා දෙනවා මිසක මේක ලේසියෙන් තේරුම් ගන්න බෑ හරිම සංකීර්ණයි මොකද්ද ක්‍රියාවලිය භාගික ආසවණය දැන් මේ තියෙන ළමයි භාගික ආසවණයෙන් බොරතෙල් නිෂ්පාදන බොරතෙල් වලින් ඩීසල් පෙට්‍රල් LP ගෑස් පෙට්‍රල් කෙරොසීන් ඊට පස්සේ ඩීසල් හෙවි ෆුවල් ඔයිල් වැක්ස් ඊට පස්සේ තාර එතකොට බොරතෙල් මෙන්න මේකට දාලා මේ බෑග් මේකට දාලා උණු කරලා මේකට එවනවා. එතකොට වාෂ්ප කරලා එවනවා. වාෂ්ප කරලා එවුවම මේක දිගේ ගිහිල්ලා ඒ අදාළ සංඝටක වෙන් වෙනවා. මේකට තමයි කියන්නේ භාගික ආශවණය කියලා. මේක සරල ක්‍රියාවලියක් නෙමෙයි අතරම. හරි. 11 වසරට අපි යාන්තම් නිකන් බටර් ගන්නවා වගේ යාන්තම් කියලා දෙනවා. ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. හරි. ඔන්න භාගික ආශවණය. මතක තියාගන්න බොරතෙල් භාගික ආශවණය කියලා තමයි පෙට්‍රල් ඩීසල් ඔක්කොම තෙල් වර්ග, ග්‍රීස් වර්ග, තාර වර්ග ගන්න. හරි. ඊළඟ ඊළඟක මොකද්ද කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කර ගැනීම ඕකට කියන්නේ හුමාල ආසවනේ කියලා හුමාල ආසවනේ ආසවන જાති තුනක් තියෙනවා ලෝකේ එකක් තමයි භාගික ආසවනේ අනිත් එක තමයි හුමාල ආසවනේ අනිත් එක සරල ආසවනේ ආසවන જાති තුනයි තුනම ඕගලන්ට 11 අවස්ථාවදී උගන්වනවා හුමාල ආසවනේ ඉතින් හුමාල ආසවනේදී කරන්නේ කොහොමද හුමාල ආසවනේදී කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කර ගන්නවා හරි මෙන්න ක්‍රියාවලිය මේ බලන්න මේ තියෙන බොයිලේරුව
නැත්නම් අපි කියනවා උමාල ජනකය. මේකට වතුර පුරවලා රත් කරාම මේකේ උමාලය හැදෙනවා. මෙහෙම ස්ටීම් උමාලය. උමාලය යවනවා කුරුඳු කොළ හරහා මෙහෙම. එතකොට කුරුඳු කොළවල තියෙන කුරුඳු තෙල් එක මේ වාෂ්පය මේකෙන් එළියට එනවා. ඊට පස්සේ ඒක මොනවා කරනවද? සිසිල් කරනවා. ඝනීභවනය කරාම කුරුඳු තෙල් ටික වෙන් කරගන්න පුළුවන්. ඕක තමයි ක්‍රියාවලිය. ඇයි ළමයි කුරුඳු තෙල් මොකටද? කුරුඳු ගහේ කුරුඳු පොතු තියෙනවා. තෙල් මොකටද? කුරුඳු තෙල් ගන්නවා විවිධ ඖෂධ වර්ග හදන්න. විශේෂයෙන් දන්තාලේප හදන්න ගන්න. ඊළඟට කුරුඳු තෙල් ගන්නවා අපේ රටේ නම් මම දැකලා නැහැ කොහෙවත් කුස්සිවල මේක තියෙනවා. නමුත් පිටරටවල කෝකියෝ විවිධ උයන්න ආහාර වලට කුරුඳු තෙල් දානවා. මේ ක්‍රමයට කුරුඳු තෙල් විතරද වෙන් කරගන්න පුළුවන්? අපෝ නැහැ. තව තෙල් වර්ග වෙන් කර ගැනීම පැංගිරි තෙල් වෙන් කරගන්න පුළුවන්. කුරුඳු ගහේ තැන් තුනකින් තෙල් වර්ග තුනක් මුලින් එකත කැම්ප කියන තෙල් වර්ගය පොත්තෙන් තව තෙල් වර්ගය මට ඒක දැන් නම් මතක නැහැ. කොළවලින් යූජිනෝල් කියන තෙල් වර්ගය වෙන් කරගන්න පුළුවන්. හරි සේරවලින් තෙල් වෙන් කරන්න පුළුවන්. ඉතින් මේක විශේෂ ක්‍රමයක් මොනවද? තෙල් අඩංගු කොළවලින් තෙල් ටික වෙන් කරන ක්‍රමය මේ. තෙල් අඩංගු මේක මාර බිස්නස් එකක් හරි ලෝකේ මාර බිස්නස් එකක්. හරි මේ තියෙන්නේ ඒකම තමයි. කෝටි ගණන් අම්බ කරන බිස්නස් එකක් කුරුදු වලින් තෙල් වෙන් කරලා විකුණන එක. රයිට් එච්චරයි තියෙන්නේ. ආ තව තියෙනවා. උක්කුෂ වලින් සීනි වෙන් කර ගැනීම ස්පටිකීකරණය කියලා අපි ඒකට කියන්නේ ආලියන්. ස්පටිකීකරණය ස්පටික බවට පත් කිරීම. ස්පටිකීකරණය මේවා වෙන වෙනම උගන්වනවා 11 වසරදී. දැන් නම විතරයි ඔයාලට තියෙන්නේ. ආයිත් කියනවා ස්පටිකීකරණය. ස්පටිකීකරණය. මොකද්ද කරන්නේ? උක්දඩු. හරි? උක්දඩු. මිරිගල උක්යුෂ අරගෙන ඒක රත් කරලා සීනි වෙන් කරගන්නේ මේ ක්‍රමයට. ඊට පස්සේ තියෙනවා චුම්බකත්වයට ලක් කිරීම. අන්තිම එකනේ. චුම්බකත්වයට ලක් කිරීම. මොකද්ද තියෙන්නේ? කණිජ වැලි වලින් ඇතැම් කණිජ වර්ග වෙන් කර ගැනීම. සමහර කණිජ චුම්බක වලට ඇලෙනවා. සමහර ඒවා ඇලෙන්නේ නැහැ. හරි අපේ අපේ රටේ කණිජ වැලි සම්පත් ගොඩාක් තියෙනවා ළමයි. හරියට පාවිච්චි කරන්නේ නැති වුණාට ඕගොල්ලෝ අහලා ඇති සමහරට පුල් මුඩේ. පුල් මුඩේ කියන වෙරළ තීරයේ කණිජ වැලි වර්ග ගොඩාක් තියෙනවා. ඒවයින් සමහර කණිජ වැලි චුම්බක වලට ආකර්ෂණය වෙනවා. සමහර ඒවා ආකර්ෂණය වෙන්නේ නැහැ. හැබැයි දෙන්න මිශ්‍ර වෙලා ඉන්නේ. දැන් මට කියන්න ආකර්ෂණයේ වෙන කෙනා ආකර්ෂණය නොවන කෙනාගේ වෙන් කරන්න මොකද්ද කරන්නේ? චුම්බකයක් අල්ලනවා. එතකොට චුම්බකයට එන ආකර්ෂණයේ වෙන කෙනා අනිත් කෙනා ආකර්ෂණය වෙන්නේ නැහැ. වෙන් කරගන්න පුළුවන්. හරි. හොඳයි වැඩේ ඉවරයි. දැන් අන්තිම කොටසට ඕන අපි ඇවිල්ලා ඉන්නේ. තව චුට්ටයි. තව චුට්ටයි. රයිට් අහගන්න. ඔයා ඔගොල්ලෝ මේක දන්නවා. රයිට්. මම ඒවලට කියලා දෙන්න එකක් මෙන්න බලන්න. මේ ඈ වෙන වැඩ නම් කරන්න එපා පුතා. පැය දෙකයිනේ හොඳ අවබෝධයෙන් හොඳ උනන්දුවෙන් වැඩේ එන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. දෙමව්පියන්ගේ සල්ලි වලට සාධාරණයක් වෙන්නේ නැහැ. අහගන්න. මට ඕන් තරම් අර ඈත වාඩි කරන්න පුළුවන් කතා කරන ළමයි. අර තියෙනවනේ ඉඩ තියෙනවා. එතස කතා කරන්න එපා. ළමයි මම සීනි ටිකක් ටිකක් ඈ වතුර දාලා කැලතුවොත් ඔයා මොකද කියන්නේ? සීනි ඉතුරු වෙනවද කොයි හරි ඒකාකාරව ව්‍යාප්තලා යනවා. විෂමාකාරව ව්‍යාප්තලා යනවද ඒකාකාරව ව්‍යාප්තලා? සීනි ටිකක් වතුර දා ටිකක් ලුණු ටිකක් වතුර දාලා කැලතුවොත් ලුණු ටික යට ඉතුරු වෙනවද? ඔක්කොම දිය වෙනවද? ඔක්කොම දිය වෙනවා. කොන්ඩිස් චුට්ටක් වතුර දාලා කැලතුවොත් මේ බලන්න මේ මම කොපර් සල්පේට් ටිකක් වතුර දාලා කලතලා තියෙන්නේ. කොහෙවත් ඔයාට පේනවද ඉතුරු වෙලා තියෙනවද? නැහැ. ඔක්කොම දිය වෙලා මේ දිය වෙලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ වගේ සම්පූර්ණයෙන්ම දිය වුණොත් ළමයි මේකේ සංයුතිය අහගන්න හොඳට අමාරු කොටසක් නෙමු නොවුනත් අහගෙන හිටියේ නැත්තම් කියලා වෙනවා ඈ. මේකේ සංයුතිය දැන් ඔයා හිතන්න හා ඔයා හිතන්න මේක ඇවිල්ලා ළමයි ලුණු ද්‍රාවණය හරිද? ලුණු ද්‍රාවණය මොකද්ද? ලුණු ද්‍රාවණයේ සංයුතිය කියන්නේ මොකද්ද? සංයුතිය කියන්නේ මොකද්ද? සංයුතිය සංයුතිය මට කියන්න මේකේ සංඝටක කීයද? හොඳ ළමයි වගේ කියන සංඝටක කීයද මේ මිශ්‍රණේ? මේ මිශ්‍රණයේ සංඝටක කීයද? දෙකයි. මොනවද? ලුණුයි ජලයයි. ඔය ලුණු සහ ජලය අතර අනුපාතයට මේ මිශ්‍රණයේ ලුණුයි ජලයයි තියෙන අනුපාතයට කියන්නේ සංයුතිය. ඔයා හිතන්නක මෙතනින් ගත්තත් මෙතනින් ගත්තත් මෙතනින් ගත්තත් කොතනින් ගත්තත් මේ ඕනම තැනකින් ගත්තොත් මේ මිශ්‍රණය පුරාම ලුණු සහ ජලය අතර අනුපාතය වෙනස් නැත්නම් එකමනම් අන්න ඒ වගේ මිශ්‍රණ වලට අපි කියන්නේ මොනවද? සමජාතීය මිශ්‍රණ. ඔයා හිතන්න මම පල්ලෙහා පස් ටිකක් ගෙනල්ලා බීකරයකට වතුර දාලා කලතනවා. දැන් මේකේ වෑල්ලි අරවා මේවා රෝන් මඩොම මට කියන්න තැනින් තැනට සංඝටක අතර අනුපාතය සමානද වෙනස්ද? සමානද වෙනස්ද? වෙනස්. වෙනස්නේ. ඇයි? පස්තිකේ තියෙන ලොකු ගල් කැට යටට යනවා. පොඩි වැලි කැට ඊට ගාවට එනවා. මැටි ටික දිය වෙනවා. හැමතැනම සංඝටක සමානව ව්‍යාප්ත වෙලා
නෑ අන්න ඒ වගේ එකකට අපි කියන්නේ මොන ජාතිය මිශ්‍රණයක්ද? විෂම ජාතිය මිශ්‍රණයක්. හරි මට හොඳ ළමයි වගේ කියන්න මෙන්න මේවා. හොඳට කල්පනා කරලා කියන්න සම ජාතියද විෂම ජාතියද කියලා ඈ. හරි. සරුවත් බීම. සරුවත් බීලා තියෙනවද? ආ. සරුවත් වලට දානවනේ විශේෂ ඇට ජාතියක්. කසකසා ඇට. ආ. මට සරුවත් බීම කියන්නේ සම ජාතියද විෂම ජාතියද? ඈ සරුවත් බීම වල සංයුතිය තැනින් තැනට සමානද වෙනස්ද? ඈ ඇයි උත්තරේ නැත්තේ? සමානද වෙනස්ද? සරුවත් බීම එකක සංයුතිය සමානද වෙනස්ද? හැමතැනම ඒකාකාරද වෙනස්ද? වෙනස්නේ කස කස ඇට තියෙන්නේ හැමද ගාන්ට හැමතැනම මේම ඒකාකාර ව්‍යාප්තලා තියෙන ඇට ටික නෑ. එහෙනම් සරුවත් බීම කියන්නේ සම ජාතියද විෂම ජාතියද? විෂම ජාතිය. ඔයාට හම්බ වෙන ෆෘට් සැලඩ් එකක් කන්න. පළතුරු සලාදයක් හම්බ වෙනවා කන්න. ෆෘට් සැලඩ් කියන්නේ පළතුරු සලාද. පළතුරු සලාදයක කෑලි අඹ කෑලි මිදි කෑලි අරවා මේවා සමානවද ව්‍යාප්තලා තියෙන්නේ විෂමාකාරව? විෂමාකාරවනේ ගාන්ට සමානව මේ හැමතැනම තියෙන දාන්නාසි කෑලි අරවා මේව නෑනේ. එහෙනම් ඒක සම ජාතියද විෂම ජාතියද? විෂම ජාතියයි. කේක් එකක් හම්බ වෙනවා අපිටම පළතුරු කේක් එකක්. සම ජාතියද විෂම ජාතියද? ඔයාට හැම කෑල්ලෙම ඒකාකාරව පළතුරු තියෙනවද? නැහැ. ඔයාට හම්බ වෙනවා තේ වතුර එකක්. ඔයාට හම්බ වෙනවා තේ වතුර එකක්. හැබැයි යට සීනි ඉතුරු වෙච්ච නැති එකක්. තේ වතුර ಜಾති දෙකක් තියෙනවනේ. මොනවද ಜಾති දෙක? සීනි යට ඉතුරු වෙච්ච තේ වතුර තියෙනවා. සීනි ඉතුරු වෙච්ච නැති තේ වතුර තියෙනවා. ඇයි යට සීනි ඉතුරු වෙන්නේ? ඈ? දියගල නැහැ. ඈ? තේ එකක යට හොඳට කොච්චර දිය කරත් ඔයා සීනි වැඩිපුර දැම්මොත් යට සීනි මොකද වෙන්නේ? ඉතුරු වෙනවා. තේ එකක දාලා බලන්න. පැහැදිලිව වැඩ කිව්වද? ඔව්. හරි. යට සීනි ඉතුරු වෙනවා. ආ මට කියන්නේ යට සීනි ඉතුරු වෙච්ච තේ එකක් සම ජාතියද විෂම ජාතියද? දෙන්න උත්තර. යට සීනි ඉතුරු වෙච්ච නැති තේ එකක් සම ජාතියේ. තේරුණා? දැන් මේ දවස්වල මම බොන්නේ යට සීනි ඉතුරු වෙච්ච නැති තේ. ඇයි ඒ? මට පොඩ්ඩක් දිය වැඩියා ගතියක් තියෙන නිසා. අපේ වයිෆ් මට ගොඩක් ලාට සීනි දාන්නෙම නෑ. සීනි චූට්ටක් දාලා දෙනවා. එතකොට මම බොන්නේ මොන ජාතිය තේ එකක්? සම ජාතිය තේ එකක්ද විෂම ජාතිය තේ? සම ජාතිය තේ එකක්. හැබැයි මුල් කාලේ මට දුන්නේ වයිෆ් විෂම ජාතිය තේ. ඇයි ආදරේ වැඩි කමට සීනි හැදි තුන හතරක් දාලා නේද? යට සීනි ඉතුරු වෙලා. පැණි රසේ බෑ. දැනුත් ඉතින් ආදරේට තමයි මැරෙයි කියලා බයි. නේද? සීනි හරි තව ගමු. කොන්ක්‍රීට් මිශ්‍රණය මේ තියෙන කොන්ක්‍රීට් මේ ස්ලැබ් දාන්න ගන්න. කොන්ක්‍රීට් මිශ්‍රණය සම ජාතියද විෂම ජාතිය? කොන්ක්‍රීට් මිශ්‍රණය සම ජාතියද විෂම? හැම තැනම එක ගාට චිප් ගල් තියෙනවද? නෑ විෂම ජාතියයි. පාම් පිටි වතුරේ දිය කරපු මිශ්‍රණය සම ජාතියද විෂම ජාතියද? පාම් පිටි වතුරේ හොඳට දිය වෙනවද යට තැම්පත් වෙනවද? පාම් පිටි වතුර ඕකවත් කරලා නැද්ද? පාම් පිටි ටිකක් ඇල් වතුර දාලා කැලතුවොත් හොඳට දිය වෙනවද යට තැම්පත් වෙනවද? අපෝ ඒකවත් කරලා නැහැ. මගේ මුණ දිහා බලන් ඉන්නවා. පාම් පිටි නෑ මූණේ. යට තැම්පත් වෙනවා. එහෙනම් සම ජාතියද විෂම ජාතිය? විෂම ජාතිය. නිල් කුඩු. මොන කුඩුද? නිල් කුඩු. වතුර දිය කරලා තියෙනවද? නිල් කුඩු වතුර දිය කරලා තියෙනවද? දැන් තියෙන්නේ නිල් කුඩු නෙවෙයි නිල් දියරනේ ගොඩක් කලාටනේ. උජාලා කියයි උම්මා මොනවා දෙකේ. එහෙම නේද? ඉන්දියාවෙන් එන නිල් දියරනේ තියෙන්නේ. උජාලා එක එක නම් වලින් එනවා. අපේ ගෙදර එහෙම එකක්ද මොකක්ද තියෙන්නේ? හා උජ ආ ඒ බ්‍රෑන්ඩ් නේම් එක උජාලා නිල් කුඩු. මං අහන්නේ නිල් කුඩු දැකලා තියෙනවා? නිල් කුඩු දැකලා නැහැ. Oh sad. Very very sad. හරි ආගන්න. යකෝ. අවංක හොද ඔය කියන්නේ නිල් කුඩු දැකලා නැහැ කියන්නේ. කුඩු දැකලා නැහැ. නිල් කුඩු දැකලා නැහැ. ඇත්තටම sad සිරාවටම. යකෝ. හරි මම වෙලාවක පෙන්නන්නම්. ආසයි තේ ඔයගලට. මේ නිල් කුඩු පුතේ අහගන්න. මේ අහගන්න මේ නිල් කුඩු වතුර දැම්මම සම්පූර්ණයෙන් දිය වෙන්නේ නැහැ. හොඳේ මතක තියාගන්න යට තැම්පත් වෙනවා. කහ කුඩු වතුර දිය කළා තියෙනවද? සම්පූර්ණයෙන් දිය වෙනවද යට තැම්පත් වෙනවා? යට තැම්පත් වෙනවා නම් සම ජාතියද විෂම ජාතියද? විෂම ජාතිය. තේරුණා නේ ඕගොල්ලන්ට? ආ තව එකක් ගමු ඈ. ක්‍රීම් සෝඩා බීම බෝතලයක් හොල්ලන්න නැතුව සම ජාතියද විෂම ජාතියද?
ක්‍රීම් සෝඩා බීම එකක් හොල්ලන් නැතුව. හොල්ලන් නැතුව. හෙල්ලුව හොල්ලන් නැතුව තිබුණොත් සමජාතියයි. හෙල්ලුවොත් ඇයි හෙල්ලුවොත් තැනින් තැන බුබුලු හිටිනව නේද? එතකොට විෂම ජාතියයි. හෙල්ලුවොත් විෂම ජාතියයි. හරි. එහෙනම් අපි ටග්ගාලා ගමු. අද ප්‍රශ්න ටික කරන්නත් ඕනේ ඇස ඇසේ. ප්‍රජාති මිශ්‍රණාලියන් ටග්ගාලියන් මිශ්‍රණයේ පුරාම ඒකාකාර සංයුතියක් ඇති මිශ්‍රණ. මිශ්‍රණයේ පුරාම ඒකාකාර සංයුතියක් කියන්නේ පුතේ තැනින් තැනට අනුපාතය වෙනස් නෑ. මිශ්‍රණයේ හැම තැනම අනුපාතය එකම නම් අපි ඒකට කියනවා සංයුතිය වෙනස් නෑ කියලා. සංයුතිය කියන්නේ සංඝටක අතර අනුපාතය. මිශ්‍රණයේ පුරාම ඒකාකාර සංයුතියක් ඇති මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ වේ. සමජාතීය මිශ්‍රණයක තැනින් තැනට සංඝටක අතර අනුපාතය වෙනස් නැහැ. සංඝටක අතර අනුපාතය සමානයි. උදාහරණ ලියා ගන්න. ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය, මුහුදු ජලය. තව එකක් ලියමු. තව එකක් මේකේ දාලා නැහැ නේ. තව එකක් ලියමු. කොන්ඩිස් ද්‍රාවණේ. හා හා කතාව නතර දෙන්න වැඩි ඉක්මනට ලියන්න. මොකද මට අද ප්‍රශ්න පොතේ පුළුවන් තරම් ඇසකනේ ප්‍රශ්න ටික ඉවර කරගන්න ඕන. ඉදිගාන ටිකවත් අඩුම තරම්. මොකද ඔයගොල්ලන්ට ඒකෙන් පේපර් එකක් දෙන්න විදියක් නැහැ. කරුණු දෙකක් මත. එකක් පේපර් එකේ ඔව් ඒකේ ලකුණු දෙනක මේක දෙන්න විදියක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ලැබුණු සතිය දෙනවා. තාම බලන්න හිතලවත් නැහැ අල්ලලවත් ඕගොල්ලන්ගේ ටික ලබන සතිය දෙනවා. ඒ ටික දුන්නට පස්සේ ඔයාට සෙකන්ඩ් ඊළඟ දෙවෙනි යුනිට් එකේ පේපර් එක දෙනවා. කොමාරි මේ සති මිනිවාඩු කාලය තුල තියෙන දී අපි පුළුවන් සිලබස් එක අවසන් කරගන්න ඕන. මොකද ඕගොල්ලන්ට මන්ද 27 තොන්න දවසක් දාලා තිබුණා ෆස්ට් ටර්ම්. ඒතර අපි ඒකට සූදානම් වෙන්න ඕන. ඉස්කෝලවල දැන් මේ පාඩම නේද යන්නේ ගොඩක් කලාට. මේකද ඉවරද? ඉවරයි. හතරවෙනි පාඩම. තුනදාම්. හතරවෙනි පාඩම යන අය කවුද ඉස්කෝලේ? හතරවෙනි පාඩම එක ළමයයි දෙන්නයි. අනිත් අය ඔක්කොම තුනද? තුනද? තුන. හතර. හතර. හරි. අපි කොහොමත් ලබන සති දෙක ඇතුළත පාඩම ඉවරයි ඈ. ලබන සති දෙක ඇතුළත ඉවර කරනවා. සිලබස් එක يعني ෆස්ට් ටර්ම් එකේ සිලබස් එක අවසන් කරනවා. හරි ඊළඟට යන්න. විෂම ජාතියේ මිශ්‍රණ පාලියන් මිශ්‍රණය පුරාම සංගීතය ඒකාකාර නොවන ලියන්න කතාව නවත්තලා කටින් නෙමේ අතින් මිශ්‍රණය පුරාම සංගීතය ඒකාකාර නොවන මිශ්‍රණ විෂම ජාතියේ මිශ්‍රණ ලෙස ඇඳින්වේ. විෂම ජාතියේ මිශ්‍රණ බොර ජලය බදාම් මිශ්‍රණය අයිස්ක්‍රීම් පළතුරු සලාද. තව මං ගොඩාක් කිව්වා පිටි පිටි ජලයේ දිය කරලා ලැබෙන මිශ්‍රණය හුණු මේ වතුර මේ නිල් වතුරේ දිය කරාම ලැබෙන මිශ්‍රණය වෙන සෙට් එකක් මම කිව්වා ඔයගොල්ලන්ට. නිදසුන් ටිකක් ලියා ගන්න. එහා පැත්තේ ඉඩ දීලා තිනු නිදසුන් ලියන්න. දැන් හැබැයි මම ගොඩක් කියපු නිසා ඔයාට දැන් තනියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මිශ්‍රණයක් සමජාතියද විෂම ජාතියද කියලා උදාහරණ දුන්නම ඈ. ඉවර නෑ. තව පොඩි චාට් එකක් ගහන්න තියෙනවා. ඒක ගාවම ඉවරයි. පාඩම ඉවරයි ඈ. තව පාඩම් දෙකයි තියෙන. ඒකට දවස් දෙකයි යන්න. දවස් දෙකෙන් පාඩම් දෙක ඉවරයි ඈ. ඒ අතර ඕගොල්ලෝ මෙයන් හැම ළමයෙන්ම දැන් කරලා තියෙන ආයි මං කියන්න ඕනේ නැහැ. දැන් මේ පාඩම අද ඉවරයිනේ. මේ පාඩමේ සියලු ගැටලු තමන් කරන්න ඕනේ. දැන් ඉස්සරහට ලොකු නිවාඩුවක් එනවා සති දෙකක විතර. එතකොට ඒ කාලය තුල සම්පූර්ණ ඔයාගේ ප්‍රශ්න පොතේ
පාඩම් තුනක ඒවා ඉවර කරන්න ඕගලන්ට පුළුවන් දැන්. ඒවා කරන්න නැතුව මෙතන ලකුණු ගන්න බැරි වෙනවා යාට. හරිද? ඒක අනිවාර්යයෙන්ම කරගෙන ඉන්න. මං උත්තර කියනකොට උත්තර ලියන්න ලෑස්ති වෙන්න බඩක් නැහැ ඒක. හරිද? ඒක වැඩක් නැහැ. ඒකත් ඉතින් අසාලි වගේ වැඩන්නේ. තමන් ගෙදරදී හොයලා බලලා වැඩේ අවංකව කරන ළමයාට ලකුණු හම්බුවේ. අධ්‍යාපනයේ වංචාවක් කරොත් ඔයාට ඒක රිටර්න් එක හම්බුවේ, ප්‍රතිඵලය හම්බුවේ විභාගෙදී. නිසා කරුණාකරලා කියන විදියට වැඩේ කරන්න, එතකොට හරියයි. රයිට්. එහෙනම් අපි අවසාන වශයෙන් පාර්ථය මෙන්න මෙහෙම බෙදලා ලස්සන චාට් එකක් විදියට පෙන්නමු. පදාර්ථය අපි බෙදනවා කොටස් දෙකකට, සංශුද්ධ ද්‍රව්‍ය, සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා කොටස් දෙකකට බෙදනවා. සංශුද්ධ ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදනවා මූල ද්‍රව්‍ය සංයෝග කියලා. සංශුද්ධ නොවන ද්‍රව්‍ය අපි බෙදනවා මිශ්‍රණ, සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට අපි මිශ්‍රණ කියනවා. මිශ්‍රණ මේ දැන් කොටස් දෙකකට බෙදලා පෙන්නනවා, සමජාතීය මිශ්‍රණ, විෂම ජාතීය මිශ්‍රණ. ඔන්න චාට් එක ගහන්න, ගහලා ප්‍රශ්න පොත ගන්න. චාට් එක ගහගෙන ඊට පස්සේ ප්‍රශ්න පොත ගන්න. ප්‍රශ්න පොතේ ඇස කන ප්‍රශ්න ටික මන් දැන් අද සාකච්ඡා කරන්න ගන්න. දැන් ඔය යාළට මහට එන ළමයිට ඇත්තටම රිසල්ට් එකක් ගන්න අමාරු වෙනවා අනිවාර්යෙන්. සමහර අය දකින්නේ එන කාලෙකට පස්සේ එකවන්න එන දවසක් ආයෙ එන්නේ. එතකොට අමාරුයි වැඩේ කරගෙන යන්න. ඒක නිසා තමයි මම ලම් මාක් කරගන්න. එතකොට දෙමව්පිය ආවම මට කිය තෑගි. එයාද මෙන්න මෙන්න බලන්න කියලා පෙන්න තෑගි. යා මේ ඇවිල්ලා නැහනේ. ඒක නිසා රිසල්ට් ගැන මට වග කියන්න බෑ කියලා මටත් පොඩි එක්ස්කියුස් එකක් තියෙන්න එපේ. හරිද? හරි, චාට් එක ගහන අතරේ මම නම් ටික කියනවා. ඉන්නවනම් ඉන්නවා කියන ඔන්ලයින් උත් එක්ක. හිමාෂ ඉන්නවා. හිමාෂ ඇවිල්ලා නැහැ. එන්න බර ගාන දවස් හතරක් ඇවිල්ලා නැහැ මේ දවස් පටන් ගත්ත දවස් ඉඳලා. ඔනිරු ඔනිරුන් එක දවසේ ඇවිල්ලා නැත්තේ. ඔකිඳු එන්නෙම නැහැ නේද? ඔකිඳු ඔයා ඇවිල්ලා නැහැ. ගොඩ දවස් හතරක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මාසයක් ඔයා ඇවිල්ලා නැහැ. ඔයාට අසනීප වෙලා හිටියල්නේ. ඊට පස්සේ විරුල්. විරුල් නම් හැමදාම ඇවිල්ලා තියෙනවා. එක දවසක් මිස් කළා නැහැ. හැමදාම ඇවිල්ලා තියෙනවා. ඉෂාන් හැමදාම ඇවිල්ලා තියෙනවා. තිනුග 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 එක ගිය සතිය ඇවිල්ලා නැහැ නේ. ඩිමාෂ එයා දවස් තුනක් ඇවිල්ලා නැහැ. ජලින අද නැහැ. ජලින ඉන්නවද ඔන්ලයින්? ඔන්ලයින් ඉන්නවා නම් ඔන්ලයින් එකේ අත උස්සන්න. නෑ ජලන නෑ. දැන් බලන්න ප්‍රශ්න පත්‍රයේ කරනවා කියලා කියපු ගමන් හිටපු ළමයි ටිකෙනුත් ඔය හතර පස් දෙනෙම ඩුස් ගාලා ගියා. ඉතින් කෙලවෙන්නේ ඔන්න ඕන නිසා තමයි. දැන් ප්‍රශ්න පත්‍රයේ කරන්න දැන් හිටියන් ළමයි හතක් දටක්ද? දැන් ඉන්නේ පහයි. පහයි නෙමෙයි හතරයි. මාත් එක නෙපා. ප්‍රශ්න පත්‍ර කරනවා කියපු ගමන් අයින් වෙනවා. ඉතින් මොන මේ කාලකණ්ණිකමක්ද කියන්නකෝ. වැදගත්ම කොහොම වැදගත්ම වෙන්නේ ප්‍රශ්න පොතේ ප්‍රශ්න ටික කරන එක. එතකොට ඩග් ගාලා අයින් වෙනවා. එතකොට ඒ ළමයිට ඉතින් ගොඩ දා ගන්න බෑ. නවිනු එන්නේ නෑනේ. නවිනු අපි කපමු යාගේ නම. හිරුන් නේන. හිරුන් හැමදාම ඇවිල්ලා ඉන්නවා. යසඳු නෑ. යසඳු නෑනේ. රනිද? රනිද එන්නේ නෑනේ. තරුෂ? තරුෂ ඇවිල්ලා ඉන්න හැමදාම. අයෝධ අද නෑ. ගිය සතියෙත් නෑ. අයෝධ ඉන්නවා ධාරයිට. හරි. තෙනුජ? තෙනුජ එක දවස ඇවිල්ලා නැත්නම් හැමදාම වගේ ඇවිල්ලා. සෙනුක? සෙනුක හැමදාම ඇවිල්ලා තියෙනවා. ඔමෙන් හැමදාම ඇවිල්ලා තියෙනවා. යුමෙත් අද නෑ. හැමදාම ඇවිල්ලා තියෙනවා අද නෑ. චතුන් නෑ. ඉන්න චතුන්. යසඳු ඉන්නවනේ. යසඳු යසඳු ඉන්නවනේ. චතුන් නෑනේ. කො ආසරි චතුන්. නිතුම් නෑ. ඒ මනුස්ස එන්නෙම නෑ. ඒක හිටපු ගමන් එනවා. එන්නේ නෑ. ගොඩක් ඇවිල්ලාම නෑ. දවස් දෙකයි ඇවිල්ලා තියෙන මේ වාර්තම. චනුත්. චනුත් එක දවසක් ඇවිල්ලා නෑ. දෙවුමි නෑ. නෑනේ. දිනුලි ඉන්නෝ.
සඳලි ඉන්නවා, යුවානි ඉන්නවා, ලොසත්මා ඉන්නවා. යුවනි නෑ අදනේ, ඔන්න යුවනි නෑ, ඔන්ලයින්වත් නෑනේ, නෑ. සඳුනි, සඳුනි නෑ. නිකිනි ඉන්නවා, දෙසඳ ඉන්නවා. රොවන්න මන් දැක්ක ඔන්ලයින් හිටියා. රොවන්න ඉන්නවද මන්ද දැන්? කලින් හිටියා ඔන්ලයින් එකේ. රොවන්න්‍යා නෑ. සනුලි කියලා තව නමක් තියෙනවා. නෑනේ එයා එන්නෙම නෑ මං හිතන්නේ. බින්දු පෙළක් තියෙන. ඉෂාදිනි, ඉමදු, ඩිල්කි, බිනාදි, රවිඳු, සිතුම්, හරි. දැන් ගන්න ප්‍රශ්න පොත. ප්‍රශ්න පොත ගන්න. දැන් අපේ ළමයිට තුන්වෙනි පාඩමේ ප්‍රශ්න ටික කරන්න පුළුවන්. තුන්වෙනි පාඩම ඉවරයි ඈ. ඇයි? හරි. නමේ පුතේ. හරි, මං රන්නෑව ලකුණු කරගත්ත. ගමු ප්‍රශ්න ටික කරන්න. කෝ බලන්න, අතුස්සන්න බලන්න. මේ ප්‍රශ්න ටික කරපු නැති අය දැන් ගොඩාක් කාලෙ මේ පාඩම ඉවර කළා. ඉරිගා අඩුම තරම ඉරිගාන ටික මන් දැන් ළඟට ඇවිල්ලා බලනවා. ඒකයි මං අහන්නේ. එක එකාගේ බලන්න යන්නේ. ඊට කලින් අහන්න. බොරු කියන්නේ නැහැ, බොරු කිව්වොත් දෙනවා පාරම්ම. තාම මේ ටික කරපු නැති ළමයි ඉරිගාන ටික මං අහන්නේ, ලියන ටික නෙමෙයි. දැන් බලන්න පන්තියෙන් කීයද කියලා කරලා තියෙන්නේ. දැන් කොච්චර කාලද කියනකො මේක ඉවර වෙලා? අවුරුද්දකට කලින් ඉවර වුණේ. තාම අල්ලලවත් නැහැ. දැන් කරන්න කොබලන්න කරපු ළමයි ටිකක් අතුස්ස. කරපු අය එකයි දෙකයි තුනයි, තුන් දෙනයි, මුළු පන්තිරම තුනයි. ඔහොම බෑ. පාඩමක් ඉවරුනා මට හැමතිස්සෙම කියන්න බෑ. පාඩමක් ඉවරුනාට පස්සේ ඔයාගේ වගකීම තමයි. නැත්තම් ඔය පිටු 100 ගානක පොතක් ගහන්න මට කැසිල්ලක් නෑනේ. ඕක ගහලා දෙන්නේ ඔයක මේ ඕගොල්ලන්ට ඕක කරවල 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 ඒ ප්‍රැක්ටිස් එකෙන් විභාගෙ ලියවන්න. තේරුණාද? හරි, දැන් මේම කරමු. දැන් කරන්න. හැබැයි කතා කරොත් ගානව පිටාරා හොඳ පාරක්. හරිද? කතා කරොත් එහෙම තනි තනියෙන් කරන්න ඕනේ. පොත ගත්තා, බැලුවා, කරා. අනිත් අය ඕන තර තුන්වෙනි පාඩම පටන් කරපු අයට පුළුවන් තුන්වෙනි පාඩම දැන් අද කරපු පාඩමේ වැඩ කරා. අනිත් අය දැන් කරන්න ඕනේ. දැන් නැතුව මට ඉතින් ඉතින් යට ගිල වැඩක් නැහැ. ඕගොල්ලෝ කරන්න නැතුව මම මොනවා කරන්න? කරන්න. ප්‍රශ්න 10ක් කරන්න. ටක් ගාලා 10න් 10 ගමු. 10ක් කරන්න. පාඩම අරගෙන බලලා හරි කරන්න. එක ගැටලුවක් නැහැ. මේක විභාගයක් නෙමෙයි. තා ආයි දැන් ආ දැන් කතා කරනවා දෙනවා. අම්මප ගහනවා පිට හරහා හිටින්න දෙන්නේ පාර ලේන වගේ. හරිද? ගෙදර යනකොට. ඇයි ඉතින් මේ මෙච්චර කල් දීලා කරලත් නැතුව දැනුත් වල්පල් කතා කර කර ඉන්න බෑ කිසි ළමෙක්. ගත්ත කරා. විනාඩි 10ක් විතර දෙන්නම්. පළවෙනි ප්‍රශ්න 10 කරා. ඊට පස්සේ මං ඒ 10ට උත්තර සාකච්ඡා කරලා ඊළඟ 10ට. ඒ වගේම ලබන සතියේ පන්තිය හවස් නෙමෙයි තියෙන්නේ උදේ. උදේ ඇයි ලබන සතියේ නිවාඩු ඉස්කෝල උදේ 9:30 12:30 ක්ලාස් එක යන්නේ. උදේ 9:30 12:30. කිසිම මට අර පන්ති තියෙනවා මේ පන්ති තියෙනවා කියලා කියන්න එපා. ඔයගොල්ලන්ගේ දවස බදාදා බදාදා දවස විද්‍යාව වෙනුවෙන් වෙන් කළ තියෙන අවශ්‍යයි.
වෙන වෙන පන්ති වලට දාගෙන ඒව කරගන්න එපා. පැය 3ක් පන්ති යනවා. ලබන සතියේ මම අනිවාර්යයෙන්ම හතරවෙනි පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. පුළුවන් සමහරට පස්වෙනි පාඩමත් ඉවර කරන්න පුළුවන් වෙයි. හැබැයි මම පස්වෙනි පාඩම කරන්නේ නැහැ ලබන සතියේ. මං හිතන් ඉන්නේ ඔයගොල්ලොත් එක්ක ප්‍රශ්න පත්‍ර පොත සාකච්ඡා කරන්න ලබන සතියේ. ඉතුරු කාලේ. චූටි පාඩමක් තියෙනවා. මං හිතන්නේ පැයක් එකහමාරක් යනකොට ඉවරයි හතරවෙනි පාඩම. මතක තියාගන්න. තොල ලබන සතියේ උදේ 9 හමාර 12 හමාර තියෙන ක්ලාස් එක. නිවාඩු කාලේ උදේ තියෙන පන්ති හවස නැහැ. පැය 3ක් කරනවා. පැය 3ක් කරන්නේ නිවාඩු කාලයකදී තමයි අපිට ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර අල්ල ගන්න වෙන්නේ ඒකයි. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න නැත්තම් ඉතින් ඔයාට විභාගේ ලකුණු වැඩි කරගන්න දවස් දෙක ඔය. නිවාඩු කාලේ දින දෙකක් එනවනේ. ඒ දින දෙක උදේවරු වෙන්නේ ඈ. උදේවරු පන්ති තියෙන. කනේ ඇතිවිය හැකි ආබාධ තත්ත්වයක් නොවන්නේ. ඔව්. ඉතින් මේ ඔක්කොම ආබාධ නොවන්නේ මේක ආබාධයක් නෙවෙයි කෑල්ල කනේ කෑල්ලන්. විනාඩි 10යි ඈ. අවංකව කරන්න අවංකව. නිකන් ගාගෙන යන්නත් එපා. ඒක ඉතින් ඒක ඇත්ත. එහෙම නම් ඉතින් ඒ ඔයාගේ මෝඩකම ඈ. දැන් අපි ඊයේ ක්ලාස් එකක් කරා. උන් දෙන්නෙක් කරන් ඇවිල්ලා නැහැ. මං කෝ කරාන් කියලා. ඔව් කරාන් කිව්වම ප්‍රශ්න 102ක් තිබුණා. විනාඩි 10ක හරි කිව්වා. මම මොකද? ගැවුවා සොයිරි. උන් ගහලා ඉරි මාර ගැහිලා කියන ප්‍රශ්න කියවලා නැහැ. මේ මිරි ගහගෙන ගිහින්. ගොන් හරක් නෙති. ප්‍රශ්න කියවලා ඉරි ගන්න කියලා ප්‍රශ්න 102ක් කෙරෙව්වා. 6 වසර ළමයට. හරිද? දෙවනි පාඩමට. ඉතින් එහෙම නෙවෙයි. ඒකේ ප්‍රයෝජනේ ගන්න නම් ප්‍රශ්න කියවන්න ඕනේ. අවංක වෙන ළමයි අවංක වෙන්න. තමන් කෙටි මාර්ගෝ යන්න එපා කියන විදියට වැඩේ කරන අවංක වෙන්න. බැරි නම් තියලා යන්න. බැරි වෙන විදියක් නැහැ. ඔක්කොම උගන්වලා තියෙන පොතේ තියෙනවා. උත්තර හොයලා ගන්න පුළුවන්. පොත තියෙනවා නම් පොත ගත්තා උත්තර හොයන්න පුළුවන්.
දහයක් කරන්න, දහයක්. හොඳට මතක තියාගන්න, ඔය ප්‍රශ්න පත්‍ර පොත තමයි ඔයාම විභාගෙන් ගොඩ යවන ප්‍රධානම සාධකය. හරිද? තියරි කොච්චර කතා කරත් වැඩක් නැහැ. සිද්ධාන්ත කොච්චර ටියුට් ටිකේ ලිව්වත් වැඩක් නැහැ. ඔය ප්‍රශ්න පත්‍ර පොත අවංකව, අවංකව ඈ, කාගෙන්වත් බලලවත් එහෙම නෙමෙයි, තමන් තනියෙන් අවංකව කරොත් ඇත්තටම ඔයා ලකුණු 75 යහනම් ගන්න පුළුවන් ඕනම මැට් එකට. කිසිම අවුලක් නැහැ. අවංකව කරන්න ඕනේ. ඒක අර කාගෙන් හරි අහලා වංචාව කරොත් ඉතින් ඒක හරියන්නේ නැහැ. ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයාට මහන්සියෙන් තමයි පොත දීලා තියෙන්නේ. ඔය ප්‍රශ්න ටික කරන්න මහන්සි වෙන්න ඕනේ. හොයන්න ඕනේ පොතේ තියෙන තොරතුරු හොයලා. එතකොට තමයි මේවා ඔළුවට යන්නේ, වදින්නේ, පළපදියම් වෙන්නේ. උත්තරනේ කොහොමද කියන ප්‍රශ්නද මේක? මේකනේ එතන ලොරස්. ඔව් ඔව් මේ උත්තරයක් තියෙනවා, ඔයාට හොයා ගන්න බෑ ටිකක්. ඒක වැඩි උත්තරයක් තියෙනවා. ඒක නෙමෙයි උත්තරේ, මෙන්න මේක. මේක කියවන්න නෑ. ඒක එකතු මේ තියෙන්නේ, මේ දෙක එකතු කළා තමයි තියෙන්නේ. මෙතන මොකක්ද තියෙන්නේ? CH3 CH2OH තියෙන්නේ. වෙනවා. එතකොට CH3 CH2 කියන්නේ මෙතන හයිඩ්‍රජන් 3යි, මෙතන හයිඩ්‍රජන් 2යි කියන්නේ 5යි. කාබන් 1යි, කාබන් 1යි, කාබන් 2යි. එතකොට C2H5 තමයි තියෙන්නේ. දැන් 10යි කරන්න කියලා 10 කළා නිකන් ඉන්න එපා. පොලයක් තියෙනවානේ, දිගට කරගෙන යන්න. ඒ 10යි කරන්න කිව්වේ කියලා ඊට පස්සේ 10ක් කළා ඔන්න බලන් ඉන්න. මං කිව්වේ 10ක් කරන්න විනාඩි 10ක් දෙන්න. ඊට පස්සේ මං පටන් ගන්න කොහොමද? තා පොඩි වෙලාවෙ මං පටන් ගන්න. ඔගොල්ලෝ කරගෙන කරගෙන යන්න. ඔගොල්ලෝ කරගෙන යන්න. හරි, දැන් තාමත් පළවෙනි ප්‍රශ්න 10 කරගන්න බැරි වෙච්ච අය ඉන්නවනේ අතුස්ස. ඉවරයි හැමෝම 10 ඉවරද? 10 10ක් ඉවරද?
කීයද යන්නේ? තුන. ඒ කියන්නේ 63 නෙමෙයි, දැන් ඔගේ පටන් ගන්න කියන 59 එන්නේ නේද? ඈ එතකොට මං ආන්නේ 69 දක්වා තාම කරපු නැති අය කරා. ඔයා කීයද යන්නේ? 63. ටක් ගාලා කරන්න. දැන් මම මේක උත්තර කියලා දෙන වෙලාවට වෙන වැඩ කරන්න එපා කරුණාකරලා. මේ උත්තර ගත්ත විදිය හරි වැදගත්, විශේෂයෙන් දැන් මේ වගේ එකක්. මේක කොහෙවත් පොතේ ඕගොල්ලන්ට උගන්වලා නැහැ. එහෙනම් මේක උගන්වලා තියෙනවා, වෙන විදියකට උගන්වලා තියෙනවා. මේකට උත්තරේ ගන්න විදිය දැන් දැනගත්තොත් ඊළඟ දවසේ ඊළඟ පාර හරියටම කරත හැකි. පොතේ කොහෙවත් මේකට උත්තරයක් ගන්න විදියක් විශේෂයෙන් සඳහන් කළා නැහැ. හරි, දැන් ඇති කාලය බලමු ඈ. දැන් වෙන වැඩ සියල්ලම නවත්තලා එන්න මේකට ඈ. නැත්නම් උත්තර ගත්ත විදියක් දන්නේ නැහැ, මෙලෝ දෙයක් දන්නේ නැහැ මේකයි. හරි, මට ඔක්කොටම කලින් කියන්න, අපේ ළමයි මෙතන කවුරු හරි ළමයෙක් මේකට උත්තරේ ගත්ත විදියත් සමග උත්තරේ කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවා. මේකට උත්තරේ ගන්න විදිය දන්න ළමයි කවුරු හරි ඉන්නවද? මේ උත්තර කාර්ය සම්බන්ධයෙන් සාවද්ද කියන්නේ මොකද්ද? හරිද වැරදිද? වැරදි. සාවද්ද කියන්නේ වැරදි. වැරදි කිරණ රූප සටහන වන්නේ. ඔක්කොටම කලින් ඕගොල්ලන්ට අපි පොතේ ඇන්දෙව්වා උත්තල කාචයක නාභිය. උත්තල කාචයකට සමාන්තර වෙන ආලෝක කිරණ උත්තල කාචයේ ඉස්සරහා එක තැනක එකතු වෙනවයි කියලා රූප සටහන ඇන්දෙව්වා. මේ ඔය අහන් ඉන්න හැටි අහගන්න. රූප සටහන ඇන්දෙව්වා මෙහෙම. ඊළඟට මම කිව්වා මේවට මොන කාජ කියලාද? මේවට කියන්නේ හතේදි තු ගන්නලා තියෙනවා. අපසාරීද අபிසාරීද? ඔය නදන්න නැහැ කියන මගේ. මේ මා ආලෝක කිරණ ඇතුළට එකතු වෙනවා නම් ඒවට කියන්නේ මොන සාරීද? අபிසාරී. අபிසරණය වෙන එක තැනකට ආලෝක කිරණ එකතු වෙන. හොඳට මතක තියාගන්න. උත්තල කාච වලින් හැමතිස්සෙම කරන්නේ ඔන්න සිද්ධාන්තය. උත්තල කාච වලින් හැමතිස්සෙම කරන්නේ ආලෝක කිරණ එළියට නමන එක නෙමෙයි, කොහට නමන එකද? ඇතුළට නමන එක. අවතල කාච වලින් කරන්නේ එළියට නමන එක. ඔන්න උතනයි සිද්ධාන්තේ තියෙන. දැන් එහෙනම් මට අපේ ළමයි කියන්න. දැන් මෙහෙම එන එක මෙහෙම ඇවිල්ලා දැන් නැමිලා තියෙන්නේ එළියටද ඇතුළටද? දැන් මෙහෙම මෙහෙම එන ආලෝක කිරණය මෙහෙට නැමුණොත් එළියට. මෙහෙම එන එක මෙහෙට නැමුණ කියන්නේ කොහටද? ඇතුළට. දැන් ඒක නෙමෙයි. මෙහෙම එන එක මෙහෙට නැමුණා. ඕම එන එක මෙහෙම. එළියටද ඇතුළටද? ඈ ඒක තේරෙන්නේ නැද්ද? මෙහෙම යන එක මෙහෙම නැමුණා. එළියටද ඇතුළටද? ඇතුළට. එළියට කියන්නේ මෙහෙට. මෙහෙම යන එක එළියට කියන්නේ මෙහෙට. දැන් නැමිලා තියෙන්නේ කොහටද? ඇතුළට. මෙහෙම යන එක මෙහෙට නැමුණා. එළියට. උත්තරේ කීයද? 3. කොබාන එක උත්තරේ 3 ගත්තා ළමයි. කීප දෙනෙක් ඉන්න. අනිත් අය ඒකේ සිද්ධාන්තය ලියාගන්න. ලියන්න. උත්තල කාච වලින් ආලෝක ඔය කොයාර ලියාගන්න. උත්තල කාච වලින් ආලෝක කිරණ ඇතුළට නමයි. එහෙම කියාගත්තා නම් ඇති. ඒක ලියා ගන්න දන්නේ නැති අය. එතකොට ඔයාලට උත්තරේ හොයාගන්න ලේසි. දැන් ආයි මේ වගේ එකක් ආවොත් ඔයා බලනවා. එළියට නැමෙන්න විදියක් නැහැ උත්තල කාචවලින්. උත්තල කාචවලින් නැමෙන්නේ ඇතුළට. අවතල කාචවලින් තමයි එළියට නැමෙන්නේ. ඕක තමයි සිද්ධාන්තය. ඉතින් ඕක කොහෙවත් පොතේ ළමයෙක් කිව්වට හම්බෙන්නේ නැහැ. හරිද? උත්තරේ 3. හැමතිස්සෙම උත්තල කාචවලින් ආලෝකය නමන්නේ ඇතුළට ඈ. ඊළඟ දේහයේ සමතුලිතතාවයේ මේවන හරිම ලෙස දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වන කනේ පීටි ව්‍යුහය අර්ධ චක්‍රාකාර නාල්. ඒක ඇසීමට දායක වෙන්නේ නැහැ. ඒක උදව් වෙන්නේ ඇඟේ බැලන්ස් එක තියාගන්න. ඒව ලේසි. මෙම රූපේ පෙන්වයි. දැන් මේ රූප දෙක ඔයාගේ නැහනේ. මේක මෙන්න මේක නේද තියෙන්නේ. හරි, මෙම රූපේ පෙන්වයි. ඇත්තේ ඔක්කොටම කලින් බලන්න මේම මේ මම මේ ලේසි කරලා දෙන්නේ වාට. අපේ ළමයි කියන මේ තියෙන්නේ දැන් මේ කාචයේ උත්තලද අවතලද? උත්තල. අපිට තියෙනවා අක්ෂි දෝෂ දෙකක්. මොකද අක්ෂි දෝෂ දෙක? එකක් තමයි අවිදුර දෘෂ්ටිකත්වය, අනිත් එක තමයි දුර දෘෂ්ටිකත්වය. ඕකනේ ලෙඩ දෙක. එතකොට අවිදුර දෘෂ්ටිකත්වයට දාන්නේ මොන කාචද? අවතල. අවිදුර දෘෂ්ටිකත්වයට අවතල. දැන් මෙතන තියෙන්නේ මොන කාචයක්ද? උත්තල. එහෙනම් ෂුවර් එකට මේක මොන දෘෂ්ටිකත්වයද? දුර දෘෂ්ටිකත්වය. පැහැදිලිද? උත්තල කාචයක් දාලා තිබුණොත් දුර දෘෂ්ටිකත්වය, අවතල කාචයක් දාලා තිබුණොත්
අවිදුරු දෘෂ්ටිකත්වය. එහෙනම් මේක උත්තරේ දැන් හොයාගෙන ඉවරයි. මොකද උත්තරේ? දැන් මෙතන තියෙන්නේ දුරදෘෂ්ටිකත්වයේ උත්තරේ අංක 1. දුරදෘෂ්ටිකත්වය නෙවෙයි. ඒක තවදුරටත් ගන්න. මොකද දුරදෘෂ්ටිකත්වයට පිළියමකි. සෝරි. පිළියමකි. ඇයි කාචෙත් එක්කනේ ඇඳලා තියෙන්නේ? පිළියමකි. උත්තරේ 3. ඒක නෙමෙයි ඈ. සෝරි. ඒක විස්තර කරලා තියෙනවා. ඇයි කාචේ දාලා තියෙනවා පිළියම විදියට. දුරදෘෂ්ටිකත්වයට පිළියම මේ තියෙන්නේ. ඇත්තරම දුරදෘෂ්ටිකත්වය කියන්නේ මොකක්ද? දුර පේනවා, ඌට පේන්නේ නැති කොහෙද? ළඟ. ළඟ පේන්නේ නැති එකට දාන කාචය මොකද්ද? උත්තල කාචය. ඉතින් මේවා මම මතකද කෝල දීලා වෙන වෙනම අන්දලා දෙපාරක්ද ඇඳුව නේද ඔයගලට? පොතෙත් ඇඳුවා, ආයි කොලේකත් ඇඳුවනේ. ඉතින් කොලේක එකපාරක් ඇඳලා මදි. මතක හිටින්නේ නැහැ. තව ගෙදර ගිහින් අඳින්න ඕනේ කොල් ටිකක් වානේ. ඒක තමයි දක්ෂ ළමයෙක්ගේ ක්‍රියාකාරීත්වය. ද්විනේත්‍රික දෘෂ්ටිය දක්වන සතා. ද්විනේත්‍රික දෘෂ්ටිය හොඳට තියෙන්න නම් ඇස් දෙක ඉස්සරහට එන්න ඕන. මොකද්ද ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ? ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයේ බලා ගැනීමේ හැකියාව. එතකොට උත්තරේ කවුද? වඳුරා. වඳුරා. උගේ ඇස් දෙක ඉස්සරහින් තියෙන. අනිත් උගේ ඇස් දෙක තියෙන දෙපැත්තේ. එතකොට උන්ට ද්විනේත්‍රික දෘෂ්ටි අඩුයි. වඳුරාට ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩි. මේ තියෙන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩි උන් ගෝරිල්ලා, උනා පුළුවා, චිම්පන්සියා. ඇසේ දෘෂ්ටි විතානයේ මතට යමක් ප්‍රතිබිම්බයක් නාභිගත කිරීම සිදුවන්නේ මොකද්ද උත්තරේ? කාචයේ වක්‍රතාවයේ අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කිරීමෙන්. උත්තර 1. අපේ ඇහි දෘෂ්ටි විතානයේ යමක් නාභිගත කරන්නේ කාචයේ වක්‍රතාවය වෙනස් කළා. හරි. මේ පාඩම කරද්දී කියලා දුන්නා. පුළුවන් නම් මතක නම් කියන්න. ළඟ වස්තු බලනකොට වක්‍රතාවේ. ළඟ වස්තු බලනකොට වක්‍රතාවේ වැඩි. දුර වස්තු බලනකොට අඩුයි. 64. පහසු සඳහන් වාක්‍ය අතරින් නිවැරදි ඒවා තෝරන්න. කර්ණපටහා පටලෙන් කර්ණ සංකේත ශබ්දයේ අදාළ කම්පන තරංග සම්ප්‍රේෂණය කර ඒක හරිනේ. කර්ණපටහා පටලෙන් කර්ණ අස්තිකා හරහා කර්ණ සංකේතයට යනවා. කන්පෙත්ත කාටිලේජමේ වියු එක ඒකත් හරිනේ. කන්පෙත්ත කාටිලේජන්නේ මේ ග්ලූකෝමාවරම් රෝගයේදී දියවැඩියා රෝගින්ගේ කන් ඇසීම දුර්වල වේ. ඒක වැරදි. කන් ඇහෙන එක නෙමෙයි. මොකද වෙන්නේ ග්ලූකෝමාවේදී කම්පුල් මතක කර දෘෂ්ටි ස්නායුවට හානි පැමිණීම නිසා දෘෂ්ටි පරාසය අඩු වෙනවා. පේන ප්‍රදේශයේ අඩු වෙලා අන්තිමට මොකද වෙන්නේ? අන්ධම වෙනවා. එතකොට උත්තරේ A හා B 1. උත්තරේ 1. 65. දෘෂ්ටි විතානයේ ආලෝකයට සංවේදී සෛල නොපීඩන ස්ථානයක නැති හරිම ලේසි මොකද්ද? අන්ධ බිඳුව. මෙතන කාටද මතක ආලෝකයට සංවේදී සෛල ජාති දෙක? යසි සෛලයි කේතු සෛලයි. කොහෙද ওই යසි සෛලයි කේතු සෛලයි තියෙන්නේ? දෘෂ්ටි විතානයේ. රයිට්. දෘෂ්ටි ආබාධ සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය. හරි එකයි අහන්නේ. හරි එක. බලමු. දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් සමීපව ඇති, ඒ කියන්නේ ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම අවිදුරු දෘෂ්ටිකත්වය. ඒක වැරදීනේ. ළඟ ඇත වස්තු පැහැදිලිව නොපෙනීමට අවිදුරු දෘෂ්ටිකත්වය කියන්නේ නැහැ. දුරදෘෂ්ටිකත්වය සඳහා අවතල කාචය සහිත උපස්පැල් දීම සුදුසුයි. මට කියන්න දුරදෘෂ්ටිය මේ දැන් කියලා දුන. දුරදෘෂ්ටිකත්වයට අවතලද උත්තලද? උත්තලනේ. අවිදුරදෘෂ්ටිකත්වයට තමයි අවතල. ඒක වැරදි. දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් සමීප ඇති වස්තු පැහැදිලිව නොපෙනීම දුරදෘෂ්ටිකත්වයේ උත්තරේ 3. 3නේ. දුර ඇති වස්තු පැහැදිලිව පේනවා නම් ඒකට තියෙන දුරදෘෂ්ටිකත්වය. ළඟස් ඊළඟට අක්ෂි කාචයේ පාරදුෂ්‍ය ස්වභාවය අඩුවීමත් ආලෝක කියන නිසි පරිදි දෘෂ්ටි විතානය මත නාභිගත නොවීමත් හේතු වෙ නැති වෙන රෝගී තත්වයට අපි කියන්නේ මොකක්ද? ඇසේ සුද. ඇසේ සුද. ඊළඟට 68. කනේ ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳ ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ අදහස් කීපයක් පාද දැක්වේ. කන ශ්‍රවණ සංවේදනය ප්‍රතිග්‍රහණය කරන අවයවය. හරිනේ. ඉතින් කන කියන්නේ අපේ ඇසීමට උදව් වෙන අවයවය. ඒක හරියි. කර්ණ සංකේය මගින් සිරුරේ සම්බර්තාවය රැගදේ වැරදි. කර්ණ සංකේය නෙවෙයි කරන්නේ අර්ධ චක්‍රාකාර නාල වලින්. අර්ධ චක්‍රාකාර නාල මගින් ශ්‍රවණය පිළිබඳ සංවේදනය ශෝනිෂ්ණා ඒව කරන්නේ නැහැ අර්ධ චක්‍රාකාර නාල. ඒ පමණි. ඒ පමණි. ඒ පමණි. 69. එන්න එන්න කතා බෑ. දුරදෘෂ්ටිකත්වය දෝෂය මගහරවා ගැනීමට ටක්ගල කියන දුරදෘෂ්ටිකත්වයේ කියපු ගා මොන කාචද?
උත්තලනේ හා දුරදෘෂ්ටිකත්වයේ දෝෂය මඟහරවා ගැනීමට සුදුසු කාචයේ දීම පෙන්눔 කරන්නේ පහත කවර රූප සටහනේද? එතකොට ෂුවර් එකටම මේක එන්න විදියක් නැහැ. ඇයි? ඒකේ තියෙන්නේ අවතල කාචයක්. දුරදෘෂ්ටිකත්වයට දාන්නේ උත්තල කාචයක්. ඊළඟට මේක දෝෂය මේ කාචය යොදලාද නැද්ද මේකට? මේ තුන්වෙනි රූපේට කාචය යොදලාද නැද්ද? නැහැ. හතරවෙනි රූපේටත් කාචය යොදලා නැහැ. එහෙනම් උත්තරය කීයද? අංක 2. අංක 2. 70. 70. දැන් ප්‍රශ්න 10ක් කරා. 59 ඉඳලා 69ට. එතනින් එහාට 59, 60, 69, 79 දක්වා තාම කරන ළමයා තුස්සන අවංක මං වෙලාව දෙනවා. ඉවරයි. ඔයා කරනවා. ඔයා කරනවා. ඔයා කරනවා. ඔයා කරනවා. කො තව ඉන්නවා. හා කරන්න. පොඩි වෙලාවක් දෙන්න. විනාඩි 7ක් 8ක් දෙන්නම්. ඊළඟ ප්‍රශ්න 10 සාකච්ඡා කළා. අපි පන්තිය 9 කාලට නේද යවනවා කියලා තියෙන්නේ. 9 10ට නේ. පොඩි වෙලාවක් තියෙනවා. කරන්න. අවංකව කරන්න. හොයලා කරන්න. හතර වටේ ලෙන්චිනා වගේ කතා කරන්න යන්න එපා. හතර වටේ හැරි හැරි කතා කරන්න එපා. තනියෙන් කරන්න. මේ කියන දේ අහන්න ගුරුවරයා කියන දේට අවනත වුණොත් ඔයාට හොඳයි, වැඩේ කරගන්න පුළුවන්. කොච්චර කිව්වත් ඉතින් නැත්නම් නැවත නැවත මතක් කරනවා. යම්මිට වඩා පුරුද්ද ලොකුනේ ඒකනේ වැඩි. තමන්ගේ ප්‍රශ්න ටික තමන් තනියෙන් කරන්න උනන්දු වෙන්න. ඇත්ත 9 දක්වා කරන්ටක් ගන්න.
හරි දැන් බලමු 70 එන්න මේකත් එක්ක ඔ වැඩ නවත්තලා එන්න මේකත් එක්ක කනේ ඇතිවිය හැකි ආබාධ තත්වයක් නොවන්නේ ශෝණාස්තිකා ඝනවීම ආබාධයක් බීරි බව ආබාධයක් ශෝණ පරාසය කොමත් වයසට යනකොට අඩු වෙනවා යූස්ටේ කනාලේ කියන්නේ ආබාධයක් නෙවෙයි ඒක කනේ කෑල්ල හතර ඒක ආබාධයක් නෙවෙයි මිනිස් කනේ ශ්‍රවණ කෘත්‍ය සඳහා දායක නොවන මොකද උත්තරේ ඇසීමට දායක නොවන කොටස මොකද්ද? අර්ධ චක්‍රාකාර නාල. මේ මේ කැල මේදී. අර්ධ චක්‍රාකාර නාල අහන්න නෙවෙයි වැදගත් වෙන්නේ බැලන්ස් එකට. බැලන්ස් එකට. 72 බාහිර ශ්‍රවණ නාලයට ඇතුළත් ශබ්ද මේ බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ යන ශබ්ද තරංග කර්ණපටහ පටලය වැදිලා ඒ කම්පණය කර්ණාස්තිකා ඔස්සේ කර්ණ සංකේතන යන්නේ. එතකොට කොහොමද යන මාර්ගය? කර්ණපටහ පටලය කර්ණාස්තිකා කර්ණ සංකේය හතර. කර්ණපටහ පටලේ කියන්නේ කම්බරේ කම්බරේට වැදුනම කර්ණාස්තිකා ඊට පස්සේ කර්ණ ශංඛය කර්ණ ශංඛය 73 කර්ණපටහ පටලේ දෙපස පීඩනය සමාන කරන්නේ මොකද්ද ළමයි උත්තර දෙන්න මට යූස්ටේකිය නාලය යූස්ටේකිය නාලෙන් තමයි කනේ කම්බරේ දෙපැත්තේ පීඩනය සමාන කරන්නේ මොකද මේ නාලය හරහා කන දෙපැත්තකින් වායුගෝලයට නිරාවරණය වෙනවා මිනිස් ඇස තුළ ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ තාරා මණ්ඩලේ තාරා මණ්ඩලේ මතකයිනේ තාරා මණ්ඩලේ කියන්නේ ඇහි මෙන්න මේ ඕම ඇහැන්දොත් එම මෙන්න මේ මම පාට කරන කැල තමයි තාරා මණ්ඩලේ ඈ ඒක ලොකු පොඩි වෙන්න පුළුවන් ඊට පස්සේ මිනිස් කනේ ශරීර සම්බරතාවය බලන්න ඒක කොච්චර අහලද කියලා කවුද උත්තරේ අර්ධ චක්‍රාකාර නාල ඒක අහන්න නෙවෙයි උදව් වෙන්නේ බැලන්ස් එකට ඇඟේ 76 මෙහි දක්වා ඇති කින්න සටහනේ දැක්වෙන්නේ ඔයාට පේනවා ළඟ වස්තුවක් බලලා හැබැයි දෘෂ්ටි විතානයේට නාභිගත වෙලා නැහැ. එහෙනම් මූට ළඟ පේන්නේ නැහැ. එහෙනම් කොහෙද පේන්නේ? දුර. එහෙනම් මේ දෝෂය මොකද්ද? දුර දෘෂ්ටිකත්වයේ දුර පේන ලෙඩේ ළඟ පේන්නේ පැහැදිලිව පේන්නේ නැති ලෙඩේ. එතකොට දුර දෘෂ්ටිකත්වෙන් පෙළෙන ඇසක් ළඟ බැලීමේදී උත්තරේක දුර දෘෂ්ටිකත්වෙන් පෙළෙන ඇසක් ළඟ බැලීමේදී ළඟ බලනකොට ඌට පැහැදිලිව පේන්නේ නැහැ. දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනවා ළඟ පේන්නේ නැහැ ළඟ බලනකොට වෙන වැඩි ළඟ බලනකොට හරියට සෙට් වෙන්නේ නැහැ එතකොට තියෙන ලෙඩේ දුරදෘෂ්ටිකත්වය දුර පේන ලෙඩේ ළඟ පේන්නේ නැහැ පැහැදිලිව පේන්නේ 77 ළඟ පිහිටි වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් තිරේ මතට ලබා ගන්න නම් අනිවාර්යෙන් ළඟ පිහිටි වස්තුව බලනකොට වක්‍රතාවය වැඩි වෙන්නට ඕනේ වක්‍රතාවය වැඩි කියන්නේ නාභි දුර අඩුයි එව කියලා දුන්නා එතකොට උත්තරේ වක්‍රතාවය වැඩි උත්තල කාචයක වක්‍රතාවය වැඩි අවතල උත්තරේ වක්‍රතාවය වැඩි උත්තල කාචයක වක්‍රතාවය වැඩි ළඟ බලනකොට ඇහි කාචයේ මේ වගේ ඇන්දවුවත් එකම දුර බලනකොට රිලැක්ස් ළඟ බලනකොට මේ කාචයේ වක්‍රතාවය වැඩි වෙනවා කියන්නේ මේ මැද ඝනකම් වැඩි වෙනවා ඊළඟ මිනිස් කනේ ශ්‍රවණ සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර උත්තරේ අංක 4 ඒක 8 දී ඉගෙනගෙන තියෙන දෙයක් 8 දී ඉගෙන ගන්න 79 පහත ප්‍රකාශ අතරින් සත්‍ය පිළිතුර සත්‍ය එක හරි එක ස්වච්ඡය ඇසට ඇතුල් වන ආලෝක ප්‍රව වැරදීනේ රුධිර ග්‍රාහය ඇසේ ආරක්ෂාවට වැරදීනේ ප්‍රතියෝජක පේශි අක්ෂි කූපය තුළ ඇස චලනය කිරීමට වැරදීනේ ප්‍රතියෝජක පේශි තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන ප්‍රතියෝජක පේශි තාරා මණ්ඩලයේ උත්තරේ අංක 4 තාරා මණ්ඩලයේ ඇසට ඇතුල් වන ආලෝකය පාලනය කරයි හරි 80 ඉඳන් කරන් විනාඩි 5ක් දෙනවා 85 දක්වා විතර කරන් 9යි 10ට මම ඔයගොල්ලෝ යවනවා විනාඩි 5ක් දෙන්නම් තව කරපු නැති අය ඉස්සරහට කරගෙන යන්න මොකද මම ඇත්තටම මම කියන උත්තරේ ඔයා ගහගෙන වැඩක් නැහැ පුතේ ඔයා උත්තරේ තනියෙන් ගහලා මං කියන උත්තරෙත් එක්ක හරිද වැරදිද කියලා බලන එක තමයි වෙන්න ඕන ඒකට අවංක වෙන්න ඒකට අවංක වෙන්න හැමතිස්සෙම මං කියන එකන්නේ අධ්‍යාපනයේදී වංචාව කරොත් Tamanට ඒක අවාසි වැඩි දුර යන්න බෑ වව් වෙනවා ඔගොල්ලෝ ඉවරද ඔය දෙන්න ඉවරද ඔක්කොම කතා කර කර ඉන්න ඉවරයි සී ඔක්කොම ටික ඉවරයි ඉරිගන් ටික වැත් කරාද ඇසේ සී කීයක් කියලා ඔක්කොම ඉවරයි මං අහන එකට උත්තර දෙන්න ඔක්කොම ඉවරද
මං අහන්නේ ඉරිගහන ටික ඔක්කොම ඉවරද? ඉරිගහන ටික ඉවර නම් ලියන ටිකට යන්න. ඉතින්ලා Tamanට වැඩක් කරන්නේ පන්තිරිනේ. අයිය ගහන නෙමේ. නමේ පහ වෙනකම් වෙලාව දෙනවා. ඉතුරු ටික තව 10ක්වත් කරන්න අඩුම තරම්. තව 10ක් විතර තියෙනවා ඇතින්නේ. ඊයත් තියෙන ප්‍රශ්න. 96ක් තියෙනවා. 98. ළමයි ලබන සතිය එනකොට අනිවාර්යෙන් ප්‍රශ්න පොත අරන් එන්න. ප්‍රශ්න පොතේ තුන්වෙනි පාඩමේ ඉරිගහන් ටික කරන් එන්න. හොඳ ළමයි වගේ තුන්වෙනි පාඩ ඉවර කර පාඩමේ ඉරිගහන් ටික කරන් එන්න. මම ඒ ටික ගන්නවා සාකච්ඡාවට ලබන සතියේ. මොකද ලබන සතියේ පැය 3ක් තියෙනවා. 4 වෙනි පාඩම අවසන් කරලා පස්සේ තව ඕනතරම් වෙලා තියෙනවා. ඉතින් අපි ප්‍රශ්න සාකච්ඡාව සහ මට හිතුණොත් දෙවෙනි පාඩමේ ටෙස්ට් එක දෙනවා. දෙවෙනි පාඩමේ ටෙස්ට් එක දෙන්නේ අනිවාර්යෙන් ඔයාගේ ලකුණු ටික දුන්නට පස්සේ. ෆස්ට් ටර්ම් පළවෙනි එකගේ ලකුණු දීලා පස්සේ දෙවෙනි එකක දෙන්න. ඒක මම මේ සතිය ඇතුළත කොහොම හරි බලමු. පහ වෙනකන් තියෙන වෙලාව කරපු නැති අය කරන්න ඕන තරම් වැඩ තියෙනවා කරන්න. කිසිම ළමයෙක්ට වෙන වැඩ කර කර ඉන්න ටයිම් එකක් නෙමෙයි. ඕන තරම් වැඩ තියෙනවා කරන්න. හරි. අද කරපු එකේ ප්‍රශ්න කරන්න පුළුවන්. කොහම ලබන සතිය එනකොට අද කරපු එකේ ප්‍රශ්න ටික කරන් එන්න ඕන. මං කිව්වා තුන්වෙනි පාඩමේ ඉරි ගහන් ටික අනිවාර්යයෙන්ම කරන් එන්න. දැන් ඕක අමතක වේගෙන සා අද ගියාම ටිකක් කරන්න කොහමාරි ඉවර කරන්න. නැත්නම් එදාටත් ඇවිල්ලා කරේ නැහැ. ඔන දෙන්නේ තුන් දෙනෙක් කරයි කියලා අනිත් උන් ටික ගානවා මං හැම යන්න. ඇයි අප්පා? කියන වැඩේ කරන්නේ නැත්තම් පන්ති ඇවිල්ලා තීරුමක් තියෙනවද? ඔගොල්ලෝ හොඳට කියන්නේ මේ මාසේ හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. විභාගේ ඉවරණු ගමන් ඕ ලෙවල් විභාගයක් ඔගොල්ලන්ට ෆස්ට් ටර්ම්. ඉතින් මේ සති දෙක තුන කාල කන්නස ගත කරන්න එපා නිවාඩුයි කියලා. පැල් බැඳගෙන පාඩම් කරන්න විභාගයේ ෆස්ට් ටර්ම් වෙනවනේ. ෆස්ට් ටර්ම් එකට පාඩම් කරන්න. ෆස්ට් ටර්ම් එකට වැඩ කරන්න පුළුවන් තරම් වැඩ කරන්න ෆස්ට් ටර්ම් එකට ඈ. ඊට පස්සේ පොඩි විවේකයක් ගමු. ඉතින් මම නිවාඩු හිතුනොත් දෙනවා ෆස්ට් ටර්ම් එක. කොහොමත් විභාග සතිය මම පාති කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. විභාග සතිය නිවාඩුවක් දෙනවනේ කොහොම? විභාග සතිය නිත් ඒවත් එක්ක පැටලෙනවා. ඔයගොල්ලන්ට ළමයි එන්නේ නැහැ කොහොමද විභාග සතිය? ඒ වෙනුවට තමයි පැය 3 3 දෙකක් කරන්නේ ලබන සතියයි ඊළඟ සතියයි. එතකොට වැඩිපුර දවසක් කෙරලා. තව විනාඩි දෙකක් තියෙනවා. අන්තිම විනාඩි 5 මම ඉතුරු ටික කතා කරලා අද නවත්තන්නම් ඈ. ලබන සතිය පැය 3ක් පන්ති යනවා. මැදදී පොඩි විවේකයක් දෙනවා. ඒ වෙලාවට ඕනනම් මොනවා හරි කන්න ඔය බිස්කට් එකක් හරි මේ අරගෙන ආවට කමන්නේ නැහැ. මුරුක් පැකට් එකක් හරි මොකක් හරි ඔව්. ඔව් එතන ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නම්. මං ඒක දැන් කියන්න. මොකද ඔයා කියන්නේ? ඔයාගේ තේම ඈ නෑ. ඒක අපි ප්‍රශ්න වෙනස් කරගමු. මොකක්ද තියෙන්නේ? ඔව් ඒක නේද පොඩි අකුරු වල වැරද්දා. අපි ඒක ගාන වෙනස් කරමු. ඒ ගණන් දෙකක් තිබුණා මට මතකයි. හරි දැන් බලමු ඈ. පුතේ 80 මිනිස් කනේ සොගණ සංකේතය ලබා දීමට දායක වන ව්‍යූහයක් වන්නේ තාරා මණ්ඩලයේ කනේ කැලලක් නෙවෙයිනේ. චක්‍රාකාර නාලයේ කණේ කෑල්ලක් වුණාට ශ්‍රවණයට දායක වෙන්නේ නැහැ. කර්ණ ශංඛය. කර්ණ ශංඛය තමයි උදව් වෙන්නේ. 81 දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසේ ප්‍රාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්වීමේ රෝගී තත්ත්වයට අපි කියන්නේ ග්ලූකෝමාව. 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 මිනිස් කනට හොඳින් ශ්‍රවණය වන ධ්වනි තරංගය පළවෙනි එක බෑනේ 20 20000ට වැඩි ඉනේ. දෙවෙනි එක 20ට
අඩුයිනි තුන්වෙනි එක 20,000ට වැඩි 4. මම හිතන්නේ සංගීත කරන ළමයිම මේක දන්නවා. හර්ට්ස් 256 කියන්නේ මොකද්ද? සා කියන සොරේ මධ්‍ය සානේ සා කියන සොරේ සංකේත සංඛ්‍යාතය. අර්ධ චක්‍රාකාර නාල අහගන්න. සහ යූස්ටේ කියන නාලයේ ප්‍රයෝජනය පිළිවෙලින් දැක්වෙන්නේ පිළිතුර. අර්ධ චක්‍රාකාර නාල වලින් කර ඉතින් සමබරතාවයේ රැක ගැනීම කියන එක උඩ එක වෙන්නත් පුළුවන් දෙක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් බෑ මේක වෙන්නත් බෑ. යූස්ටේ කියන ආලෙන් කරන්නේ කර්ණපටහ පටලයේ දෙපස පීඩනය සමාන කිරීම. උත්තර එක. උත්තර එක. උත්තර එක. 84 වඩාත් පුළුල් පරාසයක් සහිත ද්විනේත්‍රික දෘෂ්ටියක් තියෙන්නේ මිනිසාට. ඇස් දෙක ඉස්සරහා තියෙනවා නම් පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් තියෙනවා. ඇසේ ශ්වේත ඝන ස්තරයට ඇතුළතින් තිබෙන ස්තරය රුධිර ග්‍රාහිය. ශ්වේත ඝන ස්තරයට ඇතුළෙන් තියෙන රුධිර ග්‍රාහිය, රුධිර ග්‍රාහින්ට ඇතුළෙන් තියෙන්නේ දෘෂ්ටිගේ විතාණය. නිරෝගී ඇසකට වඩාත් පැහැදිලි ලෙස වස්තුවක් බලාගත හැකි වන්නේ වස්තුව කොපමණ දුරකින් තැබූ විටද? ඒක පොතේ නෑ. එවන මං කිව්වා ඔයගලන්ට කීයද? 25 සෙන්ටිමීටර්. අපි කියන්නේ අවිදුර කියලා. ඇහි ඉඳලා සෙන්ටිමීටර් 25 දුරින් ඒව තමයි ඇහැට හොඳට පෙනීට වඩා ලං කරොත් අබ්බොද වෙනවා. 25. ඔකට කියන්නේ අවිදුර කියලා. අවිදුර ළඟ ඇහැට පේන අවිදුර 25. ඊට පස්සේ ග්ලූකෝමාව සම්බන්ධව වගන්ති කීපයක් පහත් දැක්වේ. ඇසේ රුධිර පීඩනය වැඩි වීම නිසා දෘෂ්ටි ස්නායුවට හානි සිදුවීම හේතුවයි. එක හරි. රෝගය හඳුනාගත් පසු නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි. ඒක වැරදි. සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න බෑ. දියවැඩියාව රෝගීන් රෝගී පුද්ගලයන් හා රෝග අතර විශාල සම්බන්ධතාවයක් ඇත. හරි. ඒ හාසි දෙක. ඒ හාසි මිනිස් කනේ මැද කනේ ව්‍යූහයක් වන්නේ. ආගන් මේක යූස් කේකීය වෙන්න ඕනේ. මෙතන පොඩි අවුලක් තියෙනවා වගේ බලමු. මැද කනට අයිති වෙන්නේ කර්ණ අස්තිකායි යූස්ටේකිය නාලයයි. තියෙන්නේ මැද කනට අයිති වෙන කෑලි දෙක. එතකොට මැද කනේ ව්‍යුහයක් වන්නේ යූස්ටේකිය නාලයක් තියෙනවා. කර්ණ අස්තිකා නෙමෙයි අස්තිකා කියලා හදාගන්න. අස්තිකා ඒකත් අයිති. දැන් මොකද කරන්නේ? වැඩේ අවුල්නේ. අපි ගාන වෙනස් කරත් තමයි වෙන්නේ. මිනිස් කනේ මැද කනේ නෙමෙයි ඒක හදමු ඇතුළු කනේ කියලා. එතකොට උත්තරයක් එනවා. ඒක හදාගන්න ඇතුළු කණේ කියන. දැන් කියන්න උත්තරේ හා මොකද්ද? කර්ණ ශංකේ. ඒක බෑ. නැත්තම් ගන්න විදියක් නැහැ. කර්ණ ශංකේ. ඒක ඇතුළු කණ කියලා හදාගන්න. ඇතුළු කණ. ඊළඟට 89. ඇසේ දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වෙන එකට කියන්නේ මොකද්ද? ග්ලූකෝමාව. ග්ලූකෝමාව. තව ප්‍රශ්න චුට්ටයි තියෙන්නේ. අපි එකත් විනාඩි තව තියෙනවා. ඇත්තේ ආලෝකයට සංකේති යෂ්ටි සෛල සහ කේතු සෛල කොහෙද තියෙන්නේ කියන්නේ? දෘෂ්ටි විතානේ. දෘෂ්ටි විතානේ. ඊළඟට කනෙහි පිහිටන කර්ණ පටහ පටලයේ දෙපැත්තේ පීඩන සමානව පවත්වා ගැනීමට දායක වෙන්නේ මොකද්ද? යූස්ටේ කියන නාලය. යූස්ටේ කියන නාලය. 92. මිනිස් සිරුරේ සම්බරතාවය රැක ගැනීම සඳහා වැදගත්. බලන්න එක කොච්චර අහලා තියෙනවද කියලා අවුරුදු නේද? අර්ධ චක්‍රාකාර නාලද. ඉතින් මේක වැරද්දුන උගේ කන බලන්න ඕනේ. ඇයි? යකෝ මේක දැන් කීපාර ආවද ප්‍රශ්න විදියට? ඔයාටත් එයි. අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයකු. ආගන්න. අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන නම් කාචේ මොකද්ද? ආ? අවතල වෙන්න බෑ. අයකු පිළියම් ලෙස හේතු කාචය. පසුව පැහැදිලි පෙනෙන ආකාරයෙන් නිවැරදිව දැක්වෙන්නේ මොකේද කියලා අහනවා. අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයකුට පිළියමක් ලෙස කාචය දූ පසු පැහැදිලිව පෙනෙන ආකාරය අංක 2. අවතල කාචයක් එන්න ඕනේ. අවිද දෘෂ්ටිගතන අවතල කාච 94. මිනිස් කනේ මැද කනේ ව්‍යුහයක් වන්නේ. ආයි ඒක අවුල්ද? මැද කන යුස්ටේ කියන නාලය කර්ණ අස්තිකා. ආයිත් ඒ જાතිය මේකක් තමයි ඇවිල්ලා. ඒ ඒ ප්‍රශ්නමයිනේ. ඒකමයිනේ. එහෙනම් ඒ ප්‍රශ්නේ ඕනනම් කපලා දාන්න. නැත්තම් ඇතුළු කන කියලා හදලා කර්ණ ශංකේ ගන්න. ඇතුළු කර. ඒ ප්‍රශ්නේම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ එක එක අවුරුදු වල ආපු ගැටලු.
ග්ලූකෝමාව සම්බන්ධව වගන්ති කිහිපයක් පහක් දැක්ක. ඇසේ රුධිර පීඩනය වැඩිවීම නිසා දෘෂ්ටික ස්නායු මේක කලින් කරපු එකක් නේද? ඔව් කලින් කරපු ප්‍රශ්නයක්මයි මේ. ආයි වැදිලා. එකම ප්‍රශ්නේ දෙපාරක් ඩබල් වෙලා තියෙනවා. අනිත් ඒවත් එහෙමත් දන්නේ නැහැ. නැහැ. ඇසේ ව්‍යුහය සම්බන්ධ වගන්ති දෙකක් පහක් දැක්වේ. ඇස පීඩා ඇත්තේ ඉස්කබලේ අක්ෂිකූප තුලේ. මේ දින අක්ෂිකූපේ. හරි. අක්ෂිකූපේ කියන්නේ මේ කුහරය. ඒක හරි. අක්ෂි කූප වලට සම්බන්ධ වන්නේ අක්ෂි පේශි 8ක් මගින්. 8ක් මගින්ද 6ක් මගින්. 6ක් මගින්. ඒක වැරදි. එහෙනම් ඒ පමණක් සත්‍ය වේ. පමණක් සත්‍ය වේ. ළඟ ඇති වස්තුවක් දැස බැලීමේදී වක්‍රතාවය මොකද වෙන්නේ? ළඟ බලනකොට වැඩි වෙනවා. නාභි දුර වක්‍රතාවය වැඩි වෙනවා කියන්නේ නාභි දුර අඩු වෙන. උත්තරේ වක්‍රතාවය ඇසේ වක්‍රතාවය වැඩි වී නාභි දුර අඩු වේ. 3 නාභිදුරට වර්තමානයේ බහුලව පවත්න අක්ෂි රෝග දෙකක් වන්නේ ග්ලූකෝමාව සහ ඇසේ සුද. මේවා අක්ෂි දෝෂ, මේක රෝග. ඉවරයිද? දැන් ඔය ලියන ප්‍රශ්නත් කරන්න නිවාඩු කාලේ ඉවර කරමු ඈ. ලබන සතියේ නම් 9 මාර්ට් එන්න උදේ ඈ. 12 මාර්ට් ඉවර වෙන්නේ. පැය 3ක් යනවා පන්තිය. අතරමැදි පොඩි විවේකයක් දෙනවා.